සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සාදුකාරයක් පවත්වන්න නැවතවතාවක් සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ක දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය යතිතං චත්තාරෝ සතිපට්ඨානාති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම ශ්‍රී නාත දේවාල පරිසරයේ බස්නායක නිලමෙතුමන් ප්‍රදාන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගින් නිවීම පිණිස පවතින ඊටමත් වටිනා සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට හැම දිනාටම විශේෂම මතක් කිරීමක් දේශනාවට ප්‍රථමයෙන්ම මම කරනවා මේ දේශනාව අවසානයේදී ඒකාන්තයෙන්ම තමන්ට තමන් ලැබූ මනුස්ස ජීවිතය හිස් නොවන ඒකාන්තයෙන්ම නිවන පිණිස පවතින අත්‍යසේ වටිනා ප්‍රතිපදාවක අර්ථයක් මම හෙලිපෙලි කරලා දෙනවා. ඒ හින්දා මම හිතනවා අපි ලැබූ මනුස්ස ජීවිතය හිස් වෙන්නේ නැති වෙයි කියලා ඒ ටික අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත්. ඒ හින්දා හැම දිනාම ඉතාමත්ම වමනාවේ මේ දේශනාව අද දවසේදී ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම මම නැවතත් මතක් කරන්නම් මුලින් අවශ්‍ය කරුණු කාරණා ටික පැහැදිලි කරලා මේ පින්වුතුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍යම වන ලැබුණු මනුස්ස ජීවිතය හිස් නොවන විදිහට මේ බුද්ධෝත්පාද කාලයේ හිස් නොවන විදියට අපෙන් අතහැරෙන්නේ නැති වෙන විදිහේ වටිනා ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒ ටික අහගන්න වෙලාවේදී මම විශේෂයෙන් මතක් කිරීමක් කරන්නම්. වඩාත් උමනාවෙන් අහන්නට ඕනේ. එතෙක් මම දහම් කරුණු ටිකක් ඉස්සෙල්ලා කියලා දෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ නිකන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසරිතං මමං චේවතු මහකංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ මුල් කෙලවරක් පණවන්ට පුළුවන් කමකුත් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් මේ සසර ඒ මේ ඇත දිව්ව සැරිසරුවා කියලා පෙන්නනවා. පින්වතුනි මේ සසර ඔබත් අපිත් නිකම්ම දුවනවා සැරිසරනවා නෙමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාර ගමනේ එනකොට
තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු විතරක් එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි වොමු දහඩිය මහන්සියෙන් හොයලා හම්බ කළා තමන්ව පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් ඒ සතර මහා සාගරේ ජලයට වැඩි ඒ වගේම බොහොම ආදරෙන් සෙනෙහසෙන් තුරුලේ තියාගෙන හදපු අඬපු තමන්ගේ දුවා දරුව මරණ වේලාවේදී අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි මේ විදිහට ඥාති හිතේසින් මරණ වේලාවේදී අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා තථාගතයන් වහන්සේ පෙන්නලා මේ ලෝකයාගේ මානසික ස්වභාවය දන්න නිසා සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙමත් දේශනා කරනවා මහණෙනි මේ පටිච්ච සමුප්පාද ධර්මය දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් හැරෙන්න මේ ලෝකේ කවුරුවත් නම් මගේ වචන විශ්වාස කරන්නෙත් නෑ කියලා. ඇයි දැන් වැවක පොකුණක වතුර ටිකක් ගත්තත් ගොඩාක් තියෙනවනේ. ඉතින් අපිට හිතෙනවා මෙච්චර අඬලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරු කියන උත්මයක් නෙමෙයි. අනන්ත සංසාරේ අපි හැම කෙනෙක්ම ඒ තරම්ම දුක් විඳලා තියෙනවා බබියෙන් වැහිලා නිසා අපිට පෙනෙන්නේ නැහැ අපිට නොපෙනුනාට බබියෙන් වැහිලා නිසා භවයගත සත්වයෝ ඉබඳු දුකක් විඳින නිසා භවයේ ඉබඳු දුකක් තියෙන නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ලෝකේ පහළ වෙලා මේ දුක් නැති කරන මාවත පෙන්වන්නේ ඒ වෙන මුකුත් හින්ද නෙමෙයි පින්වතුනි මේ ලෝකයේ ගත්තාම ලෝකයේ කියන එක සැකසিলা තියෙන්නේම යථාර්ථයේ තියෙන හේතුඵල ධමයක් නමුත් ලෝකයේ කියන ධර්මතාවයේ සැකසিলা තියෙන්නේම ලෝකයේ පැවැත්ම උදෙසායි ලෝකයේ පැවැත්ම සිද්ධ වෙන ආකාරයටයි යම්කිසි කෙනෙක් උපන්නාම අපි දන්නවා අපේ මේ ජීවිතේ නොපෙනෙන අතීතයේ පැත්තකින් තබන්නකො අපේ වර්තමාන ජීවිතේ ගන්නකො අපිට අම්මා කෙනෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා තව සහෝදර සහෝදර ඥාති හිතයිසින් ඉන්නවා එතකොට මේ ලෝකේ පැවැත්ම උදෙසාම කියලා කිව්වේ වෙන මුකුත්ම ඕනේ ඒ උපන්න කෙනා ජීවිතයේ ජීවත් කරනවා කියන එකම සිද්ධිය විතරයි කරන්න ඕනේ ජීවත් වෙනවා කියන එකම සිද්ධියට සසර නැවතට නැවත නැවත ඉපදෙන්න අවශ්‍ය වෙන කර්ම කෙලස් කියන ධර්මතාවයක් තියෙනවා අන්නේ කර්ම කෙලස් කියන එක ඉවිහිම රැස් වෙනවා රැස් වෙලා දුක කියන එකත් ඇති වෙලා දුක නැවත නැවත ඇති වෙන හේතුවත් ඇති වෙනවා කියන ධර්මතාවයේ ඉබේම වෙන විදිහටයි හැදිලා තියෙන්නේ කිසිම කෙනෙකුට මේ භවයේ මිනිස්සු විතරක් නෙමෙයි බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකුට ලෝකේ කිසිම කෙනෙකුට සසර පැවැත්ම උදෙසා ලෝකයේ හැදිලා තියෙනවා මිසක නැවැත්ම උදෙසා හැදිලා නැහැ ලෝකේ කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේම දවසක් ප්‍රශ්න කරනවා මහණෙනි ලෝකයේ කුමක් මත පවතිනවද ලෝකේ දුක මත පවතිනවා කියලා. එතකොට මේ ලෝකේ හැම කෙනෙක්ම උපන්න දවසින්ද මරණාසන්න මොහොත වෙනකම්ම හොයන්නේ ජීවිතයේ සැප සතුට දෙක. ජීවිතයේ දුක අයින් කරන්න අපි හැම කෙනෙක්ම කළත් අපි කවුරුවත්ම දන්නේ නැත්තේ ඒ ටිකමයි. ඕනෑම තරහතිරමක ඕනෑම කෙනෙක් හැම නිමේෂයකම ඉඳගෙන ඉන්න ඉරියව්වක චුට්ටක් දුක් වුණාම අපි හිත ගන්නවා කියන්නේ අර දුකෙන් නිදහස් වෙන්න මග. ඒ විදිහට ජීවිතේ පුරාවට හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ අපේ ජීවිතවල තියෙන දුක අයින් කරන්න. සැප සතුට දෙක ළඟා කරගන්නයි මේ තරම් මේ ලෝකයක්ම ගැහෙන්නේ. දුක අයින් කළා සැප සතුට දෙක ළඟා කරගන්න. නමුත් අවාසනාවට මේ මුළු ලෝකෙටම බැරි වෙලා තියෙන්නේ අන්තිම වෙනකොට දුක කියන එක ජීවිතෙන් අයින් කරලා සැප සතුට කියන එක ජීවිතයට ලං කරගන්නවා කියන කාරණාව තමයි බැරි වෙලා තියෙන්නේ.
ඒකට හේතුවක් තියනවා මේ ලෝකේ කවුරුවත්ම දුක නැති කරන්න හදන්නේ දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව හොයලා නෙමෙයි දුක ඇති වෙච්ච හේතුව මොකක්ද කියලා හොයලා ඒ දුක ඇති වෙච්ච හේතුව නතර කළොත් දුක නැති වෙනව මිසක දුක නැති වෙන්න කියලා මොකක් හරි කළාට දුක නැති වෙන්නේ නැහැ ඉතින් මේ ලෝකයා දුක නැති කරන්න කියලා අවශ්‍ය කාරණාව මොකක්ද කියලා හරියට හොයන්නේ නැතුව දුක නැති කරන්න කියලා කරන කරන දෙයින් කරන කරන තේ තවත් දුකට හේතුවක් වෙලා ඉතින් මෙන්න මේ ලෝකයා දුකම විඳිමින් දුකෙන් එතර වෙන්න කියලා දරන සෑම උත්සාහයක්ම දුකටම හේතුවක් වෙනවා කවදාවත් දුකෙන් එතර වෙන්න බෑ කියන කාරණාව දැකලා අනේ මේ අහිංසක ලෝකයට මේ සසර දුක් විඳින ලෝකයට නියම විදිහට දුකෙන් එතර වෙන මාවතක් පෙන්වන්නට ඕනේ කියන තැනකින් තමයි බෝසතාණන් වහන්සේලා පාරමී ධර්ම පුරලා ලෞතරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ තව අමුතු මොනෝහරි ධර්මයක් කියන්න නෙමෙයි. ඇත්තටම දුක නැති වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා ක්‍රමයක් පෙන්වන්න. අපි එහෙම කිව්වොත් ඒක නිවැරදි. එහෙම නැතුව තව භාවනා කරන එකක්වත් එහෙම දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයා ජීවත් වෙන කාරණා විතරයි කරන්නේ ජීවත් වෙන විදිහට දුකත් විඳලා දුක නැවත ඇති වෙන හේතුවත් ඇති වෙනවා. අනේ මේ ලෝකයට දුක නැති වෙන විදිහට දුක නිරුද්ධ වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න තියෙනවා නම් කියන තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මගක් පෙන්වුවා පින්වතුනි මාර්ගයක් පෙන්වුවා. ඒ මාවතේ ගමන් කළොත් ඒ මාවතේ හැසිරුණොත් ඒ කාන්තෙම්ම කෙලෙස් කර්ම කියන සියල්ලම දුරු වෙලා නැති වෙලා දුකත් නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය සිද්ධ වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතිපදාව විතරක් කිව්වොත් මහණෙනි මෙන්න මෙහෙම උඹලා ජීවත් වෙල්ලා කියලා අපි කවුරුවත් අහන්නේ නෑනේ. ඇයි මොකටද එහෙම ඉන්නේ කියලා. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව පෙන්වන්න ඉස්සෙල්ලා දුක පෙන්නලා දුක ඇති වෙන හේතුව පෙන්නලා දුක නැතිවීම පෙන්නලා ඒ ටික කරගන්න නම් මෙන්න මෙහෙම ඉන්න කියලා ප්‍රතිපදාවක් පෙන්වුවේ. නමුත් නියම විදිහට අර්ථය ගත්තාම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මෙන්න මේ විදිහට ජීවත් වෙන්න මෙන්න මෙහෙම ජීවත් වෙන ඕගොල්ලෝ මායයට අහු වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ජීවත් වෙන කෙනා සසර නැවත නැවත දුකට යන්නේ නැහැ කියලා ජීවත් වෙන ක්‍රමයක් පෙන්වන්න. ජීවත් වෙනවා කිව්වහම ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකක් එහෙම නෙමෙයිනේ නේද? ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් පවත්වමින් නොයෙක් වැඩ කටයුතු කරමින් කටයුතු කරන එක ජීවත් වෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ මායයට අහුවෙන්නේ නැති කෙලෙස් වලට අහුවෙන්නේ නැති දුක අනුව ගහගෙන යන්නේ නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් පෙන්වන්නයි. අන්නේ ක්‍රමය ඉගෙනගෙන ඒ ක්‍රමයට ජීවත් වෙන කෙනාට කියනවා නියම විදිහට බෞද්ධයා කියලා. ඉතින් මම අද දවසේදී විශේෂයෙන්ම විශේෂ කාරණාවක් හැටියට පෙන්වන්න ඕගලන්ට උත්සාහවත් වෙන්නෙත් මේ විස්තර කතා ටිකෙන් පස්සේ. ඇත්තටම මායයට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව මම අද දේශනාව සඳහා මාතෘකා කළේ සතර සතිපට්ඨානය ගැන විස්තර කරන විග්‍රහ වාක්‍යයක්. එතකොට සතර සතිපට්ඨානයේ අයිති වෙන්නේ චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට. මාර්ග සත්‍ය පෙන්වන්න නැත්තම් ඒ සතර සතිපට්ඨානය වඩනවා කියන තැන
තමයි මං වාද කතා කරන දේශනාවේ අතිශය විශේෂ සම්දිස්ථානයේ වෙන්නේ ඒක විස්තර කරන්න ඉස්සර වෙලා මම කෙටියෙන් මේ පින්වුතුන්ට පෙන්වන්නම් චතුරාර්ය සත්‍ය කියන එක බොහොම කෙටි කරලා කැටි කරලා මොකද මම මට ගොඩාක් කරුණු තියෙනවා කෙලෙස් රැස් වෙන්නේ නැති වෙන්න සසර දුකට යන්නේ නැති වෙන්න මාර්යයට අහු වෙන්නේ නැති වෙන්න හැඟවිලා ලෝකේ කිසිම කෙනෙකුට මාර්යෙකුට අහු වෙන්නේ නැති වෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියන ටික ඕගලන්ට පැහැදිලි කරන්න ගොඩාක් වටිනා කරුණු ටිකක් තියෙනවා ඒකට ටිකක් වෙලත් යනවා ඒ හින්දා මම ඒ ටික පැහැදිලි කරන්න ඉස්සර වෙලා මම පොඩි කරුණු කෙටියෙන් පැහැදිලි කරන්නම් සතිපට්ඨානේ නැත්තම් ඒ ප්‍රතිපදාව කියන එක මම මතක් කළා අයිති චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට මාර්ගයක් වඩන්න ඉස්සර වෙලා ඒ මාර්ගයේ මොකටද කියන කාරණාව වැටහෙන විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තටම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ සාමුක්ඛංසන දේශනා කියලා තමන් වහන්සේලා මුසස් කොට තිබුවා වූ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරලා මෙන්න මේ කෙලෙස් කර්ම රැස් නොවන මාවතකට කෙනා කෙනාගේ මනස යොමු කරන්ටයි එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දුක්ඛ සත්‍යයේදී අපි හැමෝම හැමදාම අහලා තියෙනවා මම ඒකෙදී නමුත් විශේෂ කරුණු තියෙනවා මේකේ ඒ ටික පෙන්වන්නද ඉපදීමද දුකක් ලෙඩවීමද දුකක් මහලු බවද දුකක් මරණයද දුකක් කියලා දුක විස්තර කළා අන්තිමට විස්තර කරනවා එක කාරණාවක් මොකද්ද සංකිටේන පංච උපාදාන කන්ද දුක්ඛ කෙටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා. එතකොට පංච උපාදාන ස්කන්ධය කියලා කියනකොට උපාදානයේ හිත වූ ස්කන්ධ වලට කියන උපාදාන ස්කන්ධ කියලා. උපාදානය කියලා කියන්නේ දැඩිව ගන්න හිත වූ උපකාර වූ ස්කන්ධ වලට කියනවා මම පැහැදිලි කරලා දෙන්නම්. පංච කියන්නේ පහයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික. එතකොට උපාදානයේ හිත වූ ස්කන්ධ කියනකොට කිසිම කෙනෙක් තමන්ගෙන් පරිබාහිර ලෝකේ තියෙන රූපයක් වේදනාවක් සංඥාවක් චේතනාවක් සිතක් සීකර ගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනා කෙනාට ධර්ම දේශනා කරන්නේ බම්බයක් පමණ ශරීරයේ ලෝකයේ පවතින තැනකටයි ධර්ම දේශනා කරන්නේ. එතකොට පංච උපාදාන ස්කන්ධ ලෝකයකටයි ධර්ම දේශනා කරන්නේ. මේ වචනය කෙනා කෙනා තමන් තමන් දැනගන්නට ඕනේ වචනයක්. ඕගොල්ලෝ හැමෝටම කියනවා තම තමන්ගේ උපාදානයේත හසු ස්කන්ධය දුකක් කොට දකින්ද කියලා උපාදාන කන්ද දුක්ඛ කියලා කියන්නේ තම තමන්ගේ උපාදානයේත හසු ස්කන්ධය දුකක් කියලා දකින්ද කියලා. මම ඒක උපමාවකින් පැහැදිලි කළොත් අපි කියමු රූපයක් ගත්තොත් කන බොන බත් පාන් කෝපි මුංගට වගේ ආහාරයකින් හැදුණු ආහාරයකින් හැදුණු කෙසලුම් නියත සම්මස්නහර කියන කුණුපු කොටස් 32කින් යුක්ත එහෙම නැත්නම් පොළවේ තියෙන ගස් වැල් වල තියෙන තද ස්වභාවයට සමාන කෙසලුම් නියතත් කියන තද කොටස් 20ක් තියෙන පොළවේ වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවයේ ජලීය ස්වභාවයට සමාන පිත්තෙන් සැරවලේ දහඩුවකින් දහඩිය කියන කොටස් 20ක් තියෙන බාහිර තියෙන තේජෝ උෂ්ණ ස්වභාවයට සමාන කොටස් 4ක් තියෙන බාහිර වාත ස්වභාවයට සමාන කොටස් 6ක් තියෙන කන බුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූප මිටියක් මම මාවම උපමාවට ගන්නම්කො මගේ ඇස් ඉදිරි පිටට එනකොට මට පේනවා ඒ රූපය අම්මා කියලා මම ඒ රූපෙ දිහත් බලනවා අම්මා කියලා
එහෙම නැත්නම් ඒ රූපේ මට පේනවා සහෝදරේ මල්ලි කියලා. මමත් ඒ රූපෙ දිහා බලනවා මල්ලි කියලා. එතකොට කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයේ තමයි රූපය රූපස්කන්ධය. ඒ රූපේ ආරම්භය ඒ රූපේ සත්‍යය කියලා පෙනෙන කම මගේ මනසේ තියෙන අත්වාද උපාදානය. ඒ රූපය තව ආත්මයක් කියලා හැඟීමක් මට දැනෙනවා නම් ඒ රූපය දිහා බලනකොට ඒක මගේ මනසේ තියෙන ditthi upadana. ඒ රූපය මට අම්ම හැටියට පුතෙක් හැටියට මල්ලි හැටියට පෙනෙනවා නම් අන්නේ පෙනෙන කම මගේ මනසේ තියෙන කාම උපාදානයි. දැන් උපාදාන කන්ද දුක්ඛ කියලා කියන්නේ මගේ උපාදානෙට හසු ඒ රූපයේ දුකක්. මොකද ඒ රූපය මට මල්ලි වගේ අම්ම වගේ පෙනෙනකොට ඒ පෙනෙන රූපය වෙනස් වෙන දවසට විපරිණාම වෙන දවසට මට පෙනෙන්නේ මගේ දරුවට මෙහෙම වුණා මගේ අම්මට මෙහෙම වුණා මගේ මල්ලිට මෙහෙම වුණා කියලා දුක් දුම්නස් එනවා. අපි 요거 තව විදිහකට පොඩ්ඩක් බලමුකෝ. දැන් ඔහොම කිව්වට අපිට තේරෙන්නේ නැහනේ. අපි ওই අම්මා වගේ කියන රූපේ මල්ලි වගේ කියන රූපේ ටීවී එකක වගේ තිබුණොත් බලන්නකො. දැන් ටීවී එකක් ගත්තොත් බලන්න එතන අර ඩිස්ප්ලේ එක වීදුරු. එතකොට වීදුරුවෙන් තව ටික ඇතුල් පැත්තට ගියාම වයර් කෑලි ටිකක් තියෙනවා, ට්‍රාන්සිස්ටර් කියයි, කන්ඩෙන්සර් කියයි, ඔය එක එක කෑලි ගොඩක් තියෙනවා. අවකාශ ධාතුවේ ඉඳලා චුද්ධ තරංග පැමිණෙනවා. ඒ නිසා රූපයක් තියෙන ওই රූපේ කවදාවත්ම සත්වයක් පුද්ගලෙක් එහෙම නෙමෙයි, අනාත්මයි. චක්කුංගනත රූපානත. හැබැයි ඒ රූපේ දකිනකොටත් මට පෙනේ අම්මා වගේ. ඒ රූපේ දිහත් බලයි මම අම්මා කියලා, මේ අපේ අම්මත් ඉන්නේ කියලා තමයි මට පේන්නේ. එතකොට හොඳට බලන්න අම්මා හැටියට පෙනෙන තැනක අම්මා ඉන්න හින්දා අම්මා ඉන්නවා කියලා පෙනෙලද තියෙන්නේ කියලා. අම්මා නොවන අනාත්ම රූපයක් තියෙන තැනක දැන් ටීවී එකේ තියෙන රූපේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපය. හැබැයි ඒ රූපයේද මගේ උපාදානයට හසු වෙලා ඒ රූපේ මට පුද්ගලයෙක් හැටියට තමයි පේන්නේ. සත්වයෙක් හැටියට තමයි පේන්නේ. ඒ රූපේ පුද්ගලික සත්වයක් කළා පෙන්නන කෙලෙසයට තමයි මේ උපාදානය කියලා කියන්නේ. ඒක තියෙන්නේ කෙනා කෙනාගේ මනසේ. ඒ රූපය අම්ම හැටියට පෙන්වන කම තමයි මගේ මනසේ තියෙන කාම උපාදානය. ඒ ටීවී එකේ තියෙන රූපය සත්ව පුද්ගල නොවන අනාත්මයි. හැබැයි ඒ රූපය දකින්නකොට ඒ රූපේ පුද්ගලයේ සත්වයක් කළා පෙන්වන කෙලෙසේ මගේ මනසේ තිබුණේ. අන්න එතකොට මගේ උපාදානයට හසු වෙලා අර රූපේ තියෙන්නේ. මගේ උපාදානයට හසු වුණාම ඒ රූපය ඇත්ත පේන්නේ නැහැ, මට පේන්නේ උපාදාන සහිතවමයි ඒ ටීවී එකේ තියෙන රූපයත් අම්මා කියලාමයි පේන්නේ. ඒ සිද්ධියමයි මේ සැබෑවයි කියන ලෝකේ තියෙන්නේ. ටීවී එකේ තියෙන රූපේ වගේම කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කුණප කොටස් ටිකක් තියෙන සත්ව පුද්ගල නොවන රූපයක්මයි එන්නේ. ඒ රූපේ දකින්නකොට අර ටීවී එකේ රූපේ දකින්නකොට මට අම්මා කියලා මල්ලි කියලා පෙන්නුවා වගේ ඒ රූපේ දකින්නකොට ආහාරයෙන් හැදුණු ඒ රූපේ දකින්නකොටත් මගේ මනසට පේන්නේ ඒ රූපේ මල්ලි වගේ අම්මා වගේ. එතකොට අන්න ඒ කෙනා කෙනාට පෙන්නුවා උපාදාන කන්ද දුක කියලා තම තමන්ගේ උපාදානයට හසු වූ ස්කන්ධය දුකක්. එතකොට ඒ රූපේ මට දරුව හැටියට අම්මා හැටියට රන් රිදී මුතුමැණික් හැටියට අපිට පෙනෙනවා නම් අපි දැනගන්නට ඕනේ පුද්ගලයේ සත්වයක් කියලා පෙන්වනකම කෙනා කෙනාගේ මනසේ තියෙන අත්වාද උපාදානය. සත්වයක් හැටියට පෙන්වනකම මේ ආත්මයක් හැටියට පෙන්වනකම ditthi උපාදානය. අම්මා තාත්තා දුව පුතා කියලා නෑදෑකමක් හරි වටිනාකමකින් හරි පේනවා නම් ඒක කාම උපාදාන. එතකොට ඒ තමන්ගේ උපාදානයට හසු වූ ස්කන්ධය දුකක් කියන්නේ ඒ රූපේ නැති වෙච්ච දවසට තමන්ට දුක එන නිසා. දුකට හේතුව තණ්හා උපාදානය කියන්නේ අර රූපය
වටිනාකමට පෙන්නපු පුද්ගලයෙක් කියලා පෙන්නපු සත්වයෙක් කියලා පෙන්නපු අම්මා සහෝදරයෙක් මල්ලි කියලා පෙන්නපු මෙන්න මේ කෙලෙසිය තමයි දුකට හේතුව. තණ්හා උපාදාන කියන මෙන්න මේ කෙලෙස් ටික තමයි දුකට හේතුව. එතකොට තණ්හා උපාදානේ නැති වුණොත් දුක නැහැ කියලා කියන්නේ ඒ රූපේ දකින්නකොට මට අම්මා කියලා පෙනෙන්නේ නැත්තම් හිතන්නේ නෙමෙයි පේන්නෙම නැත්තම් මට මල්ලි කියලා පේන්නේ නැත්තම් මේ රත්තරන් මේක රිදි මේ මුතු මැණික් වටිනවා කියලා මට පේන්නේ නැත්තම් එහෙම පෙනෙනකම මගේ නැති වුණොත් ඒ වස්තුව විපරිණාම වුණාට මට දුක එන්නේ මෙතන හැබැයි හිතලා ගන්නකම නෙමෙයි ඒ කියන්නේ මම මෙහෙම බලනකොටම මිනිස්සෙක් කියලා පේන්න පේනවා මිසක බලන්නේ නැහනේ අම්මා කියලා පේනවා මිසක මම බලන්නේ නැහනේ ඒ විදිහටම අම්මා කියන එක පෙනෙන්නේ නැති වුණොත් කිසිම රූප ලෝකේ වටිනාකමට කිසිම දෙයක් වටිනවා කියලා පේන්නේ නැති වුණොත් Tamanta කාම උපාදානය නැහැ තණ්හා උපාදානය නැති වුණොත් කියලා කියන්නේ පුද්ගලයෙක් සත්වයෙක් වටිනවා කියලා කිසිම රූපයක් වේදනා සංඥා සංඛාර විඥානයක් Tamanta පෙනෙන්නේ නැත්තම් එදාට තමන් උපාදාන සහිතව නැහැ ඒ ස්කන්ධය විපරිණාම වුණාට දුක එන්නේ නැහැ කියලා පෙන්වුවා. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියලා පෙන්වුවා. මොකද ඒකට හේතුව පංච උපාදාන ස්කන්ධයේ උපාදානයට හේතු වූ ස්කන්ධය විපරිණාම වෙනකොට දුක එනවා. දුකට හේතුව ඒ ස්කන්ධිය පුද්ගලයෙක් සත්වයෙක් හෝ වටිනාකමට පෙන්වන කෙලෙසය. ඒ වටිනාකමට හෝ පුද්ගල භාවයට පෙන්වන කෙලෙසය නැති වුණොත් දුක නැති වෙනවා. හැබැයි නිකන් නැති වෙන්නේ නැහැ. අන්නේ පුද්ගලයෙක් හැටියට වටිනවා හැටියට පෙනෙන ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් තමයි ඇත්ත ඇති හැටි දැක්කොත් තමයි අන්න අර වැරදියට පෙනෙන කෙලෙසය තණ්හා උපාදාන කියන කෙලෙසය නැති වෙන්නේ. අපි කියමුකෝ ඇස් ඉදිරි පිටට එන රූපය පිරිසිඳ දැක්කොත් තමයි ඇත්ත ඇති හැටි දැක්කොත් තමයි ඒ කියන්නේ දුක පිරිසිඳ දැක්කොත් තමයි සමුදය ප්‍රහාණය වෙන්නේ. ඒ ඇස් ඉදිරි පිටට එන රූපයේ ඇත්ත ඇති හැටි දකින්න මට්ටමට ඕගොල්ලෝ ගත්තොත් තමයි ඒ රූපය දකිනකොට අම්මා පුතා මල්ලි නැත්තම් රන් රිදී මුතුමැණික් කියලා වටිනාකමක් හෝ පුද්ගල භාවයක් ඕගලන්ගේ මනසේ නොයෙදෙන්නේ. ඒ වෙනුවට ඒ ඇස් ඉදිරිපිටට එන රූපේ කන ඉදිරිපිටට එන සද්දේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඇත්ත ඇති හැටි දකින්න නම් ඔගොල්ලෝ ගාව තියෙන්න ඕනේ මොකද්ද? දැඩි චිත්ත සමාධියක්. දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න බෑ කායික වාචික සංවරය නැති කෙනෙකුට. එහෙනම් සීලයක් ඕනේ. උණු සීලයේ උපකාරයි සමාධියට, සමාධි උපකාරයි ඇත්ත ඇති හැටි දකින්න, උපාදානෙට හිත වූ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න. දකින්නකොට සත්වේ පුද්ගලයෙක් මිනිස්සෙක් වටිනවා කියලා පෙනෙනකම නැති වෙලා යනවා. එදාට මේ ලෝකේ එකදු රූපයකටවත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයකටවත් අපි බැඳිලා නැහැ, බැඳෙන්නේ නැහැ. ඒවා විපරිණාම වුණාට කැඩුණාට බිඳුණාට දුක එන්නේ නැහැ කියලා මෙන්න මේ ටික කෙටි දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මම හිතනවා මං ටික තනියම කිව්වද දන්නෙත් නැහැ. නමුත් මේක තේරුණත් මට කමක් නැහැ, නොතේරුණත් කමක් නැහැ. මෙතන නෙමෙයි මට පෙන්වන්න ඕනේ තැන. මම මේ ඊට වඩා ගොඩාක්ම වටිනා, ගොඩාක්ම වැදගත් පණිඩයක් කියන්න යද මෙතෙන්ට ආවේ. ඒක ඔගලන්ට මම හිතනවා නිදානයක් පයි කියලා හරියට තේරුණොත්, තෝරලා ගන්න පුළුවන් වුණොත් ඒක තේරෙනවා, කරගන්න පුළුවන් වුණොත් නිදානයක් වයි. ඉතින් මෙන්න මේ සංක්ෂිප්ත අර්ථය මම පෙන්වුවේ මෙන්න මේ වගේ දුකක් තියෙනවා, දුක ඇති වෙන හේතුවක් තියෙනවා, ඒ හේතුව නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ. එතෙන්ට යන මාවත කියලා කාරණාවක් තියෙනවා. අන්නේ මාවතේ
ඒ මාවතේ යනවා නම් දුක පිරසින්ද දකින්ද කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. දුක ඇති කරන හේතුව දුරු වෙන්නද කියලා ඔගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. දුකේ නිරෝධය නැත්නම් නිවන ලැබෙන්නද කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ලැබෙනවමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ උනේ වේවා නොඋනේ වේවා යම් කිසි කෙනෙක් මේ ආර්ය ශ්‍රාණක මාර්ගයේ වඩනවා නම් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් යම් කිසි කෙනෙක් මේ ආර්ය ශ්‍රාණක මාර්ගයේ වඩනවා නම් එයා දතයුත්ත දැනගන්නවා දැක්කයුත්ත දකිනවා දතයුත්ත දැනගන්නවා දැක්කයුත්ත දකිනවාමයි කියන මොකද ඒ නිසයි පසේ බුදුරජාණන් වහන්සේලා එහෙමත් ඉන්නේ මොකද ඊට කලින් බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා මග කිව්වේ නැතත් උන්වහන්සේලා තනියම මාර්ගය හොයාගන්න නිසයි ඒ වගේ මම අද ඔගලන්ට ආර්ය ස්ථාංග මාර්ගය කියන ධර්මතාවය පෙන්වන්න ඕනේ හින්දා එතෙන්ට ගන්න ඕනේ හින්දා මේ කාරණා ටික මම මතක් කළේ අද දැන් මම මේ කියලා දෙන්න හදන්නේ මාර්යයට හසු වෙන්නේ නැතුව හැඟවිලා ජීවත් වෙන්න බෞද්ධයෙක් හැටියට කොහොමද ලෝකයට වඩා වෙනස් වෙලා ජීවත් වෙන්න මාර්යයට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන තැනක් හොයලා දෙන්නයි ඕනේ. ඒකටයි මම මේ හදන්නේ. එතකොට ඒකෙදි ආර්ය ශ්‍රාණක මාර්ගයේ මම මතක් කළා සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් කියලා. සීලය කියන එක අපි දන්නවා කායික වාචික සංවරය තමයි සීලය. එතකොට ගිහිපින් උතුම් පන්සිල් හරි ආජීවාස්තමක සීලය හරි උපෝසත අෂ්ටාංග සීලයක හරි පිළිපදිනවා. ස්වාමීන් වහන්සේලා සාමණේර සීලයේ උපසම්පද සීලයක පිළිපදියාම ඇත්තටම එපමණකින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ ප්‍රමාණවත් සීලයක පිළිපදිනවා. ඊට පස්සේ සීලයක පිහිටලා වායාම සති සමාධි උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩලා හිත සමාධි කරන්න ඕනේ. මෙන්න මෙතන තමයි අවශ්‍යම පාඩම තියෙන්නේ. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම පොඩි උපමාවක් ඔයගලන්ට කියන්නම් පොඩි කතාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කතාවෙන් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. මහණෙනි පෙර ඌවක් මම කියෙමි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පෙර ඌවක් මම කියෙමි මහණනි එක්තරා දවසක් එක කැටකුරුල්ලෙක් ගලක් උඩ අවුව තැපතප හිටියා අවුව තැපතප ඉන්නකොට ගිජුලිහිණියෙක් මේ කැටකුරුල්ලව දැකලා ගිජුලිහිණිය ගහගෙන ගියා දැන් මරන්න කණ්ඩ ගිජුලිහිණියෙක් ඇවිල්ලා අර කැටකුරුල්ලව ඔය කැටකුරුල්ලට අපි කියන වීකුරුල්ල කියලා කැටකුරුල්ලව අරගෙන යනවා කැටකුරුල්ලව අරගෙන යනකොට මේ කැටකුරුල්ල තමන්ටම බැන ගන්නවා උඹට අයිති තැන නොසිටිය නිසා උඹට නොසුදුසු තැන හිටපු නිසායි උඹ මේ ගිජුලිහිණියට අහු වුණේ ඒ මේකේ වරද උඹේමයි උඹට හොඳ වැඩේ හමු වෙච්ච එක කියලා දැන් තමන්ටම බැන ගන්නවා. එතකොට ගිජුලිහිණි අහනවා ඒ සාමාන්‍යයෙන් අපි ඉතින් බලන්නේ අපි දුකටපත් කරන කෙනාට මිසක තමන්ට නෙමෙයිනේ. ඉතින් ගිජුලිහිණියට බහින්න ඕන ගිජුලිහිණියනේ දැන් මම මරන්න ගෙනියන්නේ. නමුත් ගිජුලිහිණියට බහින්න නෑ තමන්ටම බහින්නේ මොකද කියලා. එතකොට කියනවා මම උඹට අහුනේ මගේ වරද නිසායි. මම මට අයිති නැති තැන හිටපු නිසා තමයි මම උඹට අහුනේ මට අයිති තැන හිටියනම් මම උඹට අහුවෙන්නේ නැහැ ඊට පස්සේ අහන උඹට අයිති තැන මොකද්ද මට අයිති කැට සහිත කුඹුර ඉතින් මේ ගිජුලිහිණිය බොහොම මාන්නේ කියනවා හරි මම උඹ කැට සහිත කුඹුරකට ගිහින් දාන්නම් ඒත් උඹ මගෙන් මේ දෙන්නේ නැහැ ඒත් මම උඹ අල්ලනවා කියලා කැට කුරුල්ලා කියනවා හා කියලා ඊට පස්සේ දැන් ගිජුලිහිණිය මොකද කරන්නේ මේ කැට කුරුල්ලව කැට සහිත කුඹුරකට ගෙනල්ලා දානවා. දාලා හරි. පුළුවන් නම් ඔබ බේරියන් ඔබට හොද්දට බේරෙන්න පුළුවන් ඇඟෙන්න පුළුවන් තැනක් බලලා මට කියපන් ඒත් මම ඔබ අල්ලනවා කිව්වා. ඊට පස්සේ කැට කුරුල්ලා මොකද කරන්නේ දැන් තමන්ගේ ශේෂ්ත්‍රයේ පුරුදු තැනනේ.
තමන්ට හැංගෙන්න පුළුවන් හොඳ කැටයක් බලලා කැටේ උඩ නැගලා ගිජුලිහිනියට කියන හරි දැන් ඇවිල්ලා අල්ලන්න කියලා. ගිජුලිහිනිය මොකද කරන්නේ? බොහොම මාන්නෙන් ඔබ කැට ගොඩේ නෙමෙයි ඕනම තැනක හිටියත් මම අල්ලනවා කියන අදහසින් වේගෙන් කැටකුරුල්ල ඉන්න තැනට පාත් වුණා. කැටකුරුල්ල ඉන්න තැනට එනකොටම කැටකුරුල්ල මොකද කරන්නේ? අර තමන්ගේ ශේස්ත්‍රය තුල ඕන තරම් හැංගෙන්න පුළුවන් පොඩි කැටයක් ඇතුළට රිංගුවා. අර ගිජුලිහිනියට කැටකුරුල්ලව අල්ලගන්න බැරි වුණා. ආපු වේගෙම නියරේ ඔළුව ඇනිලා එහෙම මැරිලා වැටුණා. බුදුරජාණන් වහන්සේ ඒක උපමා කරනවා මහණෙනි. ඒ වගේ කැටකුරුල්ල කැටකුරුල්ලට අයිති නැති තැන කැටකුරුල්ල කැටකුරුල්ලට අයිති නැති තැන හිටපු නිසායි අර උගුස්සට අහු වුණේ, ගිජුලිහිණියට අහු වුණේ. එකට අයිති තැන හිටියනම් කවදාවත් අහු වෙන්නේ නැහැ. ඒ වගේ මහණෙනි, නුඹලට අගෝචර, නුඹලට අයිතිත් නැති අනුන් අයත් අගෝචර ස්ථානයේ ඉන්න එපා. අගෝචර ස්ථානයේ ඉන්න නුඹලව ඒකාන්තයෙන් මාරයට අහු වෙනවාමයි. මාරයා උඹල කරා ලං වෙනවාමයි, මාරයන්ගෙන් බේරෙන්න බෑමයි කියලා පෙන්වලා මහණෙනි, නුඹලට අයිතිත් නැති, නුඹලට අයිතිත් නැති අනුන්ට අයත් වූ යන්නවත් හොඳ නැති මාරයට අහුවෙන මේ බිම පොළොව සීමාව මොකද්ද? ඒ තමයි ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මෙන්න මේ පංචකාම ගුණ තියෙන ශේත්‍රය මාර්යාට අයිති බිම. මෙන්න මෙතන ඉන්න උඹලා මාර්යාගෙන් මිදෙන්නේ නැහැ. මෙන්න මෙතන උඹලට ගෝචරෙ නෙමෙයි අගෝචරයි. මෙන්න මෙතන වාසය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අද අපි කොච්චර බණ ඇහුවා ජීවත් වෙන ওই ටිකේම නේ වෙනතක් තියනවාද අපි දන්නේ? පංච උපාදානස්කන්ධයේ දුකයි, මේ ලෝකේ දුකයි, ඇහැ රූප කන ශබ්ද නිසාම තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒවැ තණ්හාව නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියලා වචන කතා කළාට අපි හැම කෙනෙක්ම ඉන්නේ මාර්යාගේ භූමියේ නෙමෙයිද කියලා බලන්න. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම අපි රූප බලමින්, සද්ධාහමෙන්, ගඳ සුවඳ ලබමින්, රස විඳිමින් මේ පංචකාම ගුණ තියෙන ලෝකයේ තුලම නේද අපි ජීවත් වෙන්නේ? වෙන තැනක් දන්නවද? වෙන භූමියක් තියෙනවද ඔයගලන්ට? නෑ. ඇත්තටම අපි නිවන් දැක්කනම් තමයි පුදුමේ. ඊට පස්සේ අපි ඊටු ටික බලමුකෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, නුඹලට අයිති, නුඹලට අයිති. ඒ වගේම මාර්යාට කිට්ටුවත් වෙන්න බැරි. මාර්යාට උඹලව අල්ලනෝ තියා හිතන්නවත් බැරි. උඹලට මාර්යාට ලං වෙන්නවත් බැරි තැන මොකද්ද? කොතන හිටියද උඹල හැංගිලා ඉන්නේ? මහණෙනි, මේ සතර සතිපට්ඨානයයි කියලා පෙන්වනවා. චරත භික්කවේ සකේ පෙත්තිසේ, මහණෙනි, සිය පියාගෙන් උරුම වෙච්ච මෙන්න මේ ඉඩමේ හිටපල්ලා. මේ ඉඩමේ ඉන්න උඹලව මාර්යාට අහු වෙන්නේ නැහැ, මාර්යාගේ දැක්මට යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මෙන්න මේකේ තියෙන පින්වතුනි, අපි ලෝකේ කවුරුවත්ම හඳුනා නොගත්ත හරිම වටිනා පණිවිඩයක්. අද දවසේදී මේ තරම් බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා, භාවනා කරනවා ඒ තරමට, හැබැයි මේ පුද්ගල సంతాన සංසිඳුන බවක් පේන්නේ නැහැ. දුක නිවෙනකමක් පේන්නේ නැහැ. එහෙම
මේ බණ ඇහුවට දුක නිවුණ නම් තමයි පුදුමේ. අපි දුක ගැන කතා කරලා, දුක ඇතිවීම ගැන කතා කරලා, දුක නැතිවීම ගැන කතා කරලා, මාර්ගය කියන එකක් ගැන කතා කරනවා. කතා කළාට හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මාර්යාගේ භූමියේ. ඒක එහා දැක්මක් නැහැ. නමුත් එහෙම නෙමෙයි. නිවන් දකින්න කෙනාට අයිති වෙනම පොලොක් තියෙනවා. මට අද ඕනෙකම තිබුණේ මෙන්න මේ ටික ඕගලන්ට පෙන්වන්න. මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ අවස්ථාවට කුණුප වශයෙන්, ධාතු වශයෙන්, අසුභ වශයෙන්, නවසිවිතක වශයෙන්, ආනාපාන සති වශයෙන් භාවනා කරන තව කමඨහනක් නෙමෙයි. මේ සතර සතිපට්ඨානය කියන්නේ ජීවත් වෙන්න තව පොළොවක්. අන්න ඒක හඳුනා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට මාර්යට හසු නොවි ජීවත් වෙන්න, කෙලෙස් කර්ම රස නොවන විදිහට ජීවත් වෙන්න, දුක් විඳින්නේ නැතුව දුකෙන් නිදහස් වෙන විදිහට නිවන් දකින විදිහට ජීවත් වෙන්න තව එක පොළොවක් මේ සතිපට්ඨානය කියන්නේ. අන්න ඒ ටික පැහැදිලි කරලා දෙන්නයි මට අද දවසේදී ඕනකම තිබුණේ. මම අර මුලින් මතක් කළේ මෙතෙන්ට එන්න කිටි හැඳින්වීමක් කළේ. එතකොට මෙන්න මේ ටික තමයි ඇත්තටම අපි හඳුන ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්ඩ වයස අවුරුදු 120ක් ගිහිල්ලා මහාන වෙච්ච අය වේවා බණ අහන්න ආපු උපාසක කට්ටිය රහත් වෙනවා. පුංචි 70 වයසේ දරුවොත් ගිහි ගෙදර ආසෝ වං වෙනවා, මහාන වුණත් රහත් වෙනවා. ඇයි අද නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුබද්ද මනාකොට පිළිවෙත් පිරුවොත් මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් එදා කාලේ නම් රහතන් වහන්සේලා පහළ වුණා, නමුත් අද රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැති යුගයක් කියලා එකක් කියන්න බෑ නේ. අපි කියමුකෝ ඔය අද කාලේ ප්ලේන් යකඩ ගොඩක් උඩින් යනවනේ, ප්ලේන් නේද? ඕකේ ඥානියක් අද කාලේ විතරයි මේ ප්ලේන් වලට යකඩ ගොඩකට උඩින් යන්න පුළුවන්. අතීතේ ගියෙත් නැහැ, අනාගතේදීත් කවදාවත්ම යන්නේ නැහැ, යන්න බෑ කියලා එකක් නැහැ. යන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ අද යකඩ ගොඩ උඩ යන විදිහටම කෑලි බෑලි ටික හයි කරගන්න බැරි වෙච්ච හින්දා උඩ යන්නේ නැති වෙයි මිසක. එහෙම නැත්තම් ওই යකඩ ගොඩක් උඩ යන්නේ අද විතරයි, අනාගතේදී උඩ යන්නේ නැහැ කියලා එහෙම ධර්මතාවයක් ලෝකේ නැහැ. ඒ වගේ අතීතයේදී රහත් වුණා දැන් රහත් වෙන්නේ නැහැ කියලා ධර්මතාවයක් ලෝකේ නැහැ. රහත් වෙන්න බැරි වුණොත් බැරි වෙන්නේ ඒ ප්‍රතිපදාව හරියට ඒ විදිහට පුරා ගන්න බැරි වුණොත් රහත් වෙන්නේ නැහැ මිසක, නැත්නම් රහත් නොවෙනවා කියන ධර්මතාවයක් නැහැ. එතකොට මම අද දවසේදී දකින්න එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ මුළු අපේ ලංකාව විතර නෙමෙයි ලෝකෙම අද දවස වෙනකොට මේ ශාසනය හරියට හඳුනගෙන නැහැ. මේ සතර සතිපට්ඨානය කියන්නේ මාර්යයට හසු වෙන්නේ නැතුව බෞද්ධ හැම කෙනෙක්ම වාසය කටයුතු භූමියක් ඇටියට ඉගෙනගෙන දැනගෙන නැහැ. ඒක తాවකාලිකව කරන භාවනාව කැටියට විතරයි දැනගෙන තියෙන්නේ. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු. කොහොමද අපි මේ සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ, නැත්තම් මාර්යයට අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා මම මුලින් මතක් කළා. ලෝකේ අපි අද විතරක් නෙවෙයි හැමදාම ජීවත් වෙන එක විතරයි කරන්නේ. ජීවත් වෙනවා කියන සිද්ධියට කෙලෙසුත් ඇති වෙලා, කර්ම රැස් වෙලා, දුකත් විඳලා නැවත දුක ඇති වෙනවා කියන හේතුකුත් ඇදිලා. සමාහයට කෙලෙස් කියන වචනේ දන්නෙත් නෑ අහිංසක ලෝකයා. කර්ම රැස් වෙනවා කියන කාරණාව දන්නෙත් නෑ. ඒ නම් දන්නේ නෑ, විස්තර දන්නේ නැහැ. හැබැයි දුක් විඳින්මින් නැවත නැවත දුක අනුව යනවා කියන පැවැත්ම හැදිලා තියෙයි. එබඳු ලෝකයකට දුකත් නොවිඳ නැවත නැවත දුක ඇති නොවන විදිහට, දුක නිරුද්ධ වෙන විදිහට
ජීවත්වන ක්‍රමයක් හොයලා දෙන්නයි බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. අනේ ක්‍රමයේ තමයි මෙන්න මේ පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ මහණෙනි සිය පියාගෙන් උරුම වෙච්ච මෙන්න මේ බිම හැසිරෙන්න කියලා. අපි දැන් ඒ ගැන පොඩ්ඩක් බලමු. ඒ ටික බලන්න ඉස්සෙල්ලා අද දවසේදී අපි හැසිරෙන බණ ඇහුවට දුක අහලා දුක ඇතිවීම නැතිවීම අහලා දුක නැති කරන මගත් අහලා අපි ජීවත් වෙන විදිය පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමුකෝ. එතකොට අපිට තේරෙයි අනේ අපි නිවන් දැක්කනන්නේ පුදුම. ඈ අපි මේ ගත වෙච්ච විදිහට මෙච්චර හතර පොයටම සිල් ගත්තත් හැමදාම භාවනා කළත් නිවන් දැක්කනම් තමයි පුදුම කියලා හිත යෝගලන්ට. පුදුම වෙන්නේ නැහැ ඕගලන්ට නිවන් නොදැක්කනම්. දැක්කනම් පුදුමයි කියලා. හරි අපි ඒ ක්‍රමේ බලමු. දැන් අපි පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා අහලා තියෙනවා. දුකට හේතුව තණ්හාව. කොහේද මේ තණ්හාව උපදින්නේ? මේ ඇහේ රූපේ කන ශබ්ද මේවැ තමයි තණ්හාව උපදින්නේ පවතින්නේ කියලා අහලා තියෙනවා. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් එහි තමයි තණ්හාව උපදින්නේ පවතින්නේ. හරි. ඊට පස්සේ දුක නිරෝධේ මොකද්ද? ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළොත්. ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළොත් දුක නිරුද්ධ වෙනවත් කියලා අහලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියලා තහලා තියෙනවා. හරි. දැන් අපි ජීවත් වෙන හැටි බලමුකෝ. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ සකුණග්ගේ සූත්‍රයේදී, මහණෙනි තමන්ට අයිති නැති අනුන්ට අයිති අගෝචර භූමිය හැසිරෙන්න නම් එපා, හැසිරුණොත් මාර්ගයෙන් බේරෙන්න බෑ කියලා අපිට පෙන්වෙයි මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එතකොට ඒක මාර්ගයේ භූමිය මිසක දුක් නැති කරන පොළවද නෑ. හරි. ඕගොල්ලෝ උතන දැන් ඔහොම ඉඳගෙන ඉඳලා හිටගන්න වුණොත් බලන්න, ඕගොල්ලෝ හිටගන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මොනවා හරි බාහිර ආයතනයක අරමුණක් අරමුණු කරගෙනම නෙමෙයිද කියලා බලන්න. ඒ කියන්නේ පෙනෙන කෙනෙක් හෝ දෙයක් දිහා බලාගෙන මොගුල නැගිටිනව නෙමෙයිද? එහෙම නැත්නම් ඇහෙන දෙයක් හෝ, එහෙම නැත්නම් මනෝමෙන් තව දෙයක් හෝ තව කෙනෙක් කියපු දෙයක් හෝ මොනවා හරි සිහි කරගෙන සිහි කර කරගෙනම නැගිටිනව නෙමෙයිද කියලා බලන්න. ඔගොල්ලෝ යන්න ඕන වෙනකොට යනකොට යනවා කියන කාරණාව කරනකොට මං අං අර ගහගාවට ගිහිල්ලා එන්නම්කෝ, මං අර ළමයා හම්බෙලා එන්නම්කෝ කියලා ඒ වගේ දැහැර නිමිත්තක් අරමුණු කරගෙනම නෙමෙයිද යන්නේ කරන්නේ බලන්න. එතකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වම ඕගොල්ලෝ කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ බාහිර ආයතන ටික එක්ක ගනුදෙනු කරමින් තමයි ඉරියව් පවත්වන්නේ. ඒ වගේම අපි ජීවත් වෙනවා කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්න එක නෙමෙයිනේ. ගෙදර දොරේ අතුපතු ගන්නවා, වැඩ කටයුතු කරනවා නම්, රස්සාවක් කරනවා නම්, ඕනම දෙයක් කරනකොට කරනවා කරනවා කියන සෑම දෙයක්ම ඕගොල්ලෝ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයට හිත තබලා තමයි කරන්නේ. ඔහොම කර කර ජීවත් වෙලා ඉඳලා ඉතින් මොන සිල් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය මතක් වෙනෝනේ. ඉතින් සිලුත් ගන්නවා වෙලාවට කලින් කලට පැත්තකට පැය කාලක් භාගයක් ඉඳගෙන ඉතින් අසුබ භාවනාව, පිළිකුල් භාවනාව, වානාපාන සතිය වඩනවා. වඩලා ආයෙත් ජීවත් වෙන්නේ කොහෙද? මාර්යාගේ භූමිය. ඕගොල්ලන්ගේ ජීවිතයයි ධර්මයයි දෙකක්. වෙලාවකට ධර්මය පොඩ්ඩක් සිහි කරන, හැබැයි ජීවත් වෙන්නේ කොහෙද? ආර්ය අෂ්ටාංග මාර්ගයේද? නෑ. මාර්යාගේ බිම නෙමෙයිද ජීවත් වෙන්නේ? මහණෙනි ওই පැත්තට යන්නවත් එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නම් ඈ අගෝචරේ භික්කවේ මා අගෝචරේ භික්කවේ චරිත්ත පරවිසේ. මහණෙනි තමන්ට අගෝචර අනුන් අයත් විශේෂ හැසිරෙන්න නම් එපා කියලා පෙන්වුවා. මොකද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටික. ඔය ටිකම හිත 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 ගන්නවා. ඔය ටිකම හිත හිත ඉඳ ගන්නවා. ඔය ටිකම හිත හිත ඇවිදිනවා. ඔය ටිකම හිත හිත නිදා ගන්නවා.
ඔය ටිකම හිත හිත වැඩ කටයුතු කරනවා. මොගොල්ලෝ මුළු ජීවිතේම ජීවත් වෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයකට හිත තබලා. ඇහැ රූප පැත්ත බලාගෙන මායාවේ බිම තමයි ජීවත් වෙන්නේ. හැබැයි කෘතිමව භාවනා කරනවා කියලා වෙනම එකක් කරනවා. ඒක පැය කාලක් භාගයක් කරනවා. ආයේ පැය කාලක් පැය භාගයක් භාවනා කළොත් පැය 23 මාරක්ම ඉන්නේ මායාවේ බිම. ඉතින් කොච්චර බණ ඇහුවත් නිවන් දැක්කොත් තමයි පුදුමේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එහෙම කරන්න නෙමෙයි. ජීවත් වෙන ක්‍රමයක් පෙන්වුව ජීවිතයයි ධර්මයයි කියලා නෑ. එයා ජීවත් වෙන ක්‍රමයට නිවන් දකිනවා කියලා. අන්නේ ක්‍රමය මොකද්ද කියලා බලමු. ඒකයි මට ඕගලන්ට ඕනෙ වෙලා තිබුණේ, ඕනෙ වෙලා තියෙන්නේ. මේ සතර සතිපට්ඨාන කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකගේ ජීවත් වෙන පොළොවක් හැටියට පෙන්වන්න. ලෝකේ පොළොවල් බිම තියෙනවා හතරක්. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා තුනක් තියෙනවා. ඇහැ රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කය පොට්ටබ්බ, මන ධම්ම කියලා මේ ආයතන 12ක් ඇතුලේ පැවැත්මට කියනවා කාම භූමිය කියලා. කාම ලෝකේ කියලා. ඊට පස්සේ ඇහැ රූප, කන ශබ්ද, මන ධම්ම කියන ආයතන 6 ඇතුලේ ජීවත් වෙන පැවැත්මට කියනවා රූප භූමිය කියලා, රූපවචර කියලා. මනස ධර්මාරම්මනත් කියන ආයතන දෙක ඇතුලේ ජීවත් වෙන පැවැත්මට කියනවා අරූපවචර, අරූප භූමිය කියලා. ඔය 12 ආයතන ඇතුලේ තියෙන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා භූමි තුනක්, පොළොවල් තුනක් වෙනම වෙනම පොළොවක්. ඒ කාම ලෝකේ ඉන්න කෙනාට තමයි මේ ඇහැ රූප කන ශබ්ද මේ පොළොව මේ ටික. ඒ වගේම ඕගොල්ලෝ දන්නවද නිවන් දකින කෙනාටත් වෙනම පොළොවක් තියෙනවා. ඒ පොළොව නෑ ඔය කාම ලෝකේ කියලා පෙන්නපු ඇහැ රූප කන ශබ්ද මං කියව 12 ආයතනය කියලා. ওই 12 ආයතනෙන් එකකවත් නෑ. මොකද්ද? ඒක මායාවේ බිම, මායාවේ ඉඩම. ඒක නිවන් දකින කෙනාට අයිති පොළොව නෙමෙයි. මං කියන්නේ ආයතන 6ක් තියෙනවා රූප භූමිය කියලා. ඒ රූප භූමිය කියන එකයි ති රූපී බ්‍රහ්ම ලෝකෙට. බ්‍රහ්මයන්ට පොළොව ඒක. අරූපී බ්‍රහ්ම ලෝක මේ තුන් ලෝකෙම දුක. තුන් ලෝකෙම කියන්නේ සසර. ලෝකය කියන්නේ දුකයි, දුකේ ඇතිවෙන හේතුයි දෙක. ඔය පොළවේ ඉඳලා කවදාවත් දුක නැති කරන්න බෑ. ඕකේ තියෙන්නේ දුකමයි, දුක ඇතිවෙන හේතුවමයි. අපිට වැරදුනෙත් ඔය ටිකමයි. අපි හඳුනාගත්තේ නෑ මේ ශාසනේ වෙනම පොළවක් තියනවා කියලා, වෙනම බිමක් තියනවා කියලා. මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ වෙනම පොළවක්, වෙනම බිමක්. මේ සතර සතිපට්ඨානේ වාසය කරන කෙනා කාම ලෝකෙට අයිති වෙන්නෙත් නෑ, රූප ලෝකෙට අයිති වෙන්නෙත් නෑ, අරූප ලෝකෙට අයිති වෙන්නෙත් නෑ. මේ පොළොවට කියනවා අපරියාපන්නයි කියලා. මේක ලෝකෝත්තරයි. මේක වෙන බිමක්. අපි බලමු මේක කොහොමද මේ බිමේ ජීවත් වෙන්නේ කියලා. ඒක හරියට එර්ධියක් වගේ එකක්. ඕගොල්ලෝ පුංචිම ළමයෙක් හරි මම මේ කියන ටික 7-8 වයසේ දරුවෙක් හරි කළොත් එයා අමුතුවෙන් දුක දුක ඇතිවීම නැතිවීම දැක්කේ නැති උනර ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ විදිහට වාසය කළොත් හිත සමාධි වෙනවා කියන එක ප්‍රාර්ථනාවක්වත් ඕනේ. හිත සමාධි වුණොත් ඇහත් ඇස් ඉදිරිපිට එන රූපෙත් ඇත්ත පේනවා කියන එක ප්‍රාර්ථනාවක්වත් ඕනේ. ඇහත් ඇස් ඉදිරිපිට එන රූපෙත් ඇත්ත දැක්කොත් කෙලෙසුන්ගේ ආශ්‍රයන්ගේ මනස මිදේවා කියන එක ප්‍රාර්ථනාවක්වත් ඕනේ. ප්‍රිදෙනකොට කෙලෙසුන්ගේ ආශ්‍රයන්ගේ මනස මිදෙනකොට මිදුනා කියලා විමුක්ති ඥාන දර්ශනයට ප්‍රාර්ථනාවක්වත් අවශ්‍ය නැහැ. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියන ධර්මතා පහක් තියෙයි. ඔය පහ ඔක්කොම ඉගෙනගෙන රහත් උනේ නැහැ බුදුරජාණන් වහන්සේ කාලේ. මේ පුංචි දරුවෝ රහත් වෙනකොට ක්‍රමයක් තිබුණ. හැබැයි එකින් එක එකින් එක පිරෙන. අද දවසේදී මමත් බය නැතුවම අප වෙනවා. මම මේ කියන ටික කළොත් මං ඕන චෝදනාවකට අද දවසේදීත් එකඟ වෙනවා. හැබැයි මං කියන විදිහට කළොත් වැඩි එපා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවානේ සතර සතිපට්ඨාන පෙන්ලා යම් කිසි කෙනෙක් අඩුම ගානේ පෑදවල් 7ක් කළොත් අනාගාමී වූ අරියත්වයට
වෙනවයි කියන එකනේ අදත් එහෙමම තමයි. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය තමයි මම මේ කියන ටික හොඳ උත්සාහයක් යොදන්න වෙනවා. වායාම සති සමාධි උත්සාහයෙන්ම තමයි භූමියේ වාසය කරලා ඊතර වෙන්න තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ හරිම අද්භූත ආශ්චර්යම සිද්ධියක් වෙයි. අද මෙහෙම කිව්වොත් ඕන තරම් බණ අහලා භවනා කළාට ඕගොල්ලන්ගේ හිතේ හිතේ කතා කරන ගම නතර වෙනවද? නතර කරන්න ඕගොල්ලන්ට ඕනි වුණා කියන්නකෝ. මට මේ හිතේ හිතේ කතා කරන ගතිය වදයක්. මටම දුක හිතෙන, මටම ලැජ්ජ හිතෙන, මටම බය හිතෙන දේවල් හිතෙනවා. මේක නතර කර ගන්න ඕනේ කොහොමද කියලා හිතුණ තැනක් තියෙනවද? පුළුවන් ද ඔයගලන්ට? දැ නේද? මං අද තැනක් වෙන්නනවා. ඕගොල්ලෝ එක මොහොතකට හරි එතෙන්ට වැඩි ඕන කෙනෙකුට පුළුවන්. එවෙල්ලෙම නතර ඔයගලන්ට ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි එහෙපස්සිකයි කියන ගුණ ටික පෙනෙයි ඒ මොහොතේම. ඒ තරම් වේගෙන් හිතෙන මනස ඔයගොල්ලෝ මේ භූමියට ආපු ගමම්ම භූමිය කියන්නේ එච්චරට මාරයට අහුවෙන්නේවත් නැති ක්‍රමයක්. මං කිව්වේ ඒකයි. මේක මං මේ අද පෙන්වන ටික නිදානයක් කියන එක. මේ ටික අවශ්‍යම අවශ්‍යයි. මේ ටික නැතුව අපි නිවන් දකින්න නිවන් දැක්කනම් තමයි පුදුමේ. එහෙනම් මෙන්න මේ ටික හොඳ උවමනාවෙන් හොඳ ඕනෑකමින් අහන්න ඕනේ. හරි. ඒකටත් ඒ ටික මම මේක වටිනාකම ඕගලන්ට පෙන්වන්න තව කියන්න ඉස්සෙල්ලා ඔකට තව උපමාවක් මම පෙන්වන්නම්කො. මේ සංයුත්ත නිකායේ තින චප්පානක කියලා සූත්‍රය. ඒ සූත්‍රය පෙන්නවා සත්තු හය දෙනෙක් ගන්නවා. නරියෙකුයි බල්ලෙකුයි නායෙකුයි කිඹුලෙකුයි කුරුල්ලෙකුයි වඳුරෙකුයි. අරගෙන සත්තු හය දෙනාගේ නැටි හයේ ලනු කෑලි හයක් ගැට ගහලා ඉතුරු කෙරවල් ටික ඔක්කොම එකට ගැටයක් ගහලා අතාරිනවා. අතාරියාම බල්ලා දිනව ගමට යන්න, නරියා දිනව සොහොනට යන්න, වඳුරා එතකොට කුරුල්ලා දිනව අහසට යන්න, කිඹුලා දිනව වතුරට යන්න, නයා දිනව උඹාට යන්න, වඳුරා දිනව කැලයට යන්න. එහාට මෙහාට ඇදලා 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 එකෙක් බලවත් වුණාම අනිත් ඔක්කොම ඇදගෙන යනවා. ඒ වගේ පෙන්නනවා සතිපට්ඨානේ වඩන්නේ නැති ධර්මයක හැසිරෙන්නේ නැති ලෝකයාගේ මනස ඇහැ අදිනව රූප බලපං, කන අදිනව ශබ්ද අහපං, නාසය අදිනව ගන්ධ බලපං, දිව අදිනව රස ලබන්න, කය අදිනව ස්පර්ශ ලබන්න, හිත අදිනව එක එක දේවල් හිතන්න. එහාට මෙහාට ඇද 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 ඉන්නවා. එකෙක් බලවත් වුණාම මේ පැත්තට ඇදගෙන යනවා. රූප බලන්න තියෙන කාරණා ටික ඔක්කොම ලෑස්ති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අනිත් ඔක්කොම ටික දාලා අර පැත්තට ඇදගෙන යනවා. ඔය පෙන්නවා ඔය සත්තු හය දෙනාගේ උපමාවෙන් ලෝකයාගේ මනස. ආපහු බුදුරජාණන් වහන්සේ පෙන්නවා අර විදිහටම සත්තු හය දෙනාගේ නැටි හයේ ලනු පැලි හයක් ගැට ගහලා ඉතුරු කෙරවල කනුවක හරි තැඹක හරි වඳින්න කිව්වා. බැඳහමත් මොකද වෙන්නේ? අර සත්තු වෙනද වගේම ඇදගෙන ඇදගෙන යන්න උත්සාහවත් වෙනවා. නමුත් ඇදගෙන යන්න පුළුවන්ද? බෑ. අන්තිමට සත්තුන්ටම ඇදගෙන යන්න බලල මහන්තිලා මහන්තිලා හෙම්බත් වෙලා අර කණුව මුලම වැටිලා ඉන්නවා කියලා පෙන්වනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම සතර සතිපට්ඨානේ ටැඹකට උපමා කරමි. කණුවකට උපමා කරමි. රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තට අදින අදින හිත ඇදගෙන යන්න බැරි වෙන්න ටැඹක් කණුවක් හැටියට පෙන්වනවා. මොකද්ද? සතර සතිපට්ඨානේ. හරි. දැන් අපි මේ කතා කරන්න යන්නේ මොකද්ද? නිවන් දකින කෙනෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් තමන්ගේ පියාණන්ගෙන් උරුම වෙච්ච ඉඩම හඳුනගෙන ඉඩමේ වාසය කරන්නේ අපි කොහොමද මාර්යට අහුවෙන්නේ නැතුව කියන කාරණාව පෙන්වන්න. හරි. මෙන්න මේ විදිහට දැම්මම මේ පෙන්වන විදිය හොඳට අහන්න.
ඒ විදිහටම ඕගොල්ලෝ ටිකක් පුරුදු වෙන්නත් වෙනවා වායාම සති සමාධි කියන කාරණා ටික හරි එතකොට මුලින්ම පෙන්නවා මම අද මාත්‍රිකාවට තිබුවේ මහණෙනි මේ එකම මගයි ඒ කායනවම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්ට ශෝක පරිද්දවානං සමතික්කමාය හැඬින් වැළපින් ඉක්මවන්නට දුක්ඛ දෝමනස්සානං අත්ථංගම දුක් දුම්නස් නැති කරන්නට ඥායසාධිගමාය මාර්ගඵල ලබන්නට නිබ්බාන සච්ච කිරියාය නිවන සාක්ෂාත් කරන්ට යද්දං චත්තාර සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයි වඩ එකම මගයි ඕගොල්ලෝ උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩන්න සතිපට්ඨාන නිවිසින් ওই ටික ඔක්කොම ඔයගලන්ට ගෙනත් දෙයි හරි අපි කොහොමද මාර්යාගේ බිමට යන්නේ නැතුව සතිපට්ඨානෙ වඩන්නේ කියන කාරණාව අපි මෙහෙම පටන් ගමු මෙන්න මේ ටික හොඳට අහගෙන ඉන්න මම මුලින් මතක් කළා ඕගොල්ලෝ ඇත්තටම මට පුරුදු කරන්න තියෙනවනම් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ මට දැන් මේ වෙලාවේදී ඔයගලන්ට පුරුදු කරන්න බෑ නමුත් මං කාරණාව කියන්න ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා පුරුදු වෙන්න උත්සාහවත් වෙන්න මම හිතනව පුළුවන් වෙයි කියලා නමුත් අවශ්‍ය නිමිති ටික මම දෙන්නම් රෙෆරන්ස් එක දෙන්නම් මම එතකොට මම මතක් කළානේ වෙනදට අපි ඉඳගෙන ඉන්නවා නම් නැගිටිනකොට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිරයට හිත තබලමනේ හැම වෙලෙම නැගිටි දැන් එහෙම නෙමෙයි කරන්නේ ඕගොල්ලෝ නැගිටිනකොට ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ ඉඳලා නැගිටිනකොට තමන් නැගිටින බව දැනගෙන දැනුම තියාගෙන කවද්ද නැගිටලා තියෙන්නේ කියන්නේ තිතෝව තිතෝම් හීති පජානාති පොඩි දෙයක් ගන්න තියෙනවා හැබැයි කොල්ල බලන්න වෙනස මේ හිතගන්නකොට හිතගන්නවා කියන එකට දැනුම් සහගතව අපි පොඩි පොඩ්ඩක් නිකන් පරීක්ෂණයක් කරලා බලමුද පුළුවන් කට්ටිය බැරි කට්ටිය ඔහොම ඉන්න පුළුවන් කට්ටිය එක්කෙනෙක් හරි මං කියපු විදියට ඔය ඉන්න තැනම ඉඳලා තමන් නැගිටිනවා කියන කමට දැනුම් සහගතව නැගිටලා බලන්න කොච්චර වෙනසක් වෙයිද කියලා කිසිම වෙලාවක බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා එකකටවත් හිත තබලා නෙමෙයි නැගිටින්නේ නැගිටින කම කොට තමන්ම නැගිටින බව දැනුම් සහගතව නැගිටිනවා ගච්ඡන්තෝව ගච්ඡාමිති පජානාති යනකොට යන බව දනිමින්ම යන්න ඔගොල්ලෝ හිතන්නේ මේක චූටි දෙයක් කියලා නෑ මහ විශාල දෙයක් ඔගොල්ලෝ එහෙම කරනකොට වෙලා තියෙන දේ මොකද්ද කියලා දන්නවද යනකොට යන බව දන්නවා කියලා දැනුමට මේ මනෝවිඤ්ඤාණයට අතීතනාගත දෙක ආවර්ජන කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි වර්තමානයේක ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මන ධම්ම කියන ආයතන 12ම එකවර වෙන වෙලා. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවා කියන දැනුම් සහගතව හිතගන්න නිදා ගන්නකොට නිදා ගන්නවා කියන දැනුම් සහගතව කරන්න මට ඔක කළා පෙන්වන්න දැන් මේ පරිසරය බෑ. නමුත් ඔගොල්ල කල්ලා බලන්න එකම එක දෙයයි බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පැත්තට හිත තබලා මේ ඉරියව් හතර පවත්තන්න එපා. කයට හිත තබලම නැගිටිනවා කියන එකට දැනුම් සහගතව නැගිටින්න යනවා කියන එකට දැනුම් සහගතවම යන්න හිතගෙන ඉන්නවා කියන එකට දැනුම් සහගතවම හිතගෙන ඉන්න නිදා ගන්නවා කියන එකට දැනුම් සහගතවම නිදා ගන්න. යතා යතා වා කායු පනස්ස පනිහිතෝ හෝති තතතනම් පජානාති යම් යම් ආකාරෙ මේ කය පවතිද ඒ ආකාරෙන් එයා දන්නවා එච්චරයි ලොකු මැජික් එකක් නැහැ හැබැයි මැජික් එක තියෙනවා ඒක කළ බලන්න මැජික් එකේ වෙනස සාමාන්‍ය වෙනද ජීවත් වෙච්ච මනසෙයි ওই මනසෙයි වෙනස කොච්චරද කියලා ඒ හින්දා මේ භාවනාවක් නෙමෙයි මේ ජීවත් වෙන හැටි ඈ මම මේ කියන්නේ ඊට පස්සේ ඔගොල්ලෝ මොන හරි වැඩක් කරන්න වුණා කියන්නකො ඊට පස්සේ අපි කිමු දැන් ඊගාවෙක සති සම්පජන්නේ මොන හරි වැඩ කටයුත්තක් කරන්න වෙනවා කියන්නකො වැඩ කටයුත්තක් කරන්න වෙනවා
දැන් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ඉදිරිය යනකොට අපහු යනකොට සිහියෙන් දැනගෙන කරනවා කියන එක ඒක අපිට අහු වෙනවා දැන් හතර ඉරියව්වෙන් යනකොට යන බව දන්නවා කියන කමින් කරනකොට ඊට පස්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති මෙන්න මේ මං කියන ඒවා අපිට නුහුරුයි අපිට අප්‍රකටයි හැබැයි හුරු වෙන්නම වෙනවා වායාම සති සමාධි හොඳ උත්සාහය තියෙන්න ඕනේ ඕගලන්ට වෙන මොකකටවත් නෙමෙයි භාවනා කරන රමේ ඔයගලන්ට උත්සාහය තියෙන්න ඕනේ නිවන් දකින්න නෙමෙයි හොඳට සිහිය පිහිටුවා ගන්නයි සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගන්නයි හොඳට උත්සාහය තියන්න ඕනේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති වටපිට බලනකොට සිහියෙන් කරන්න කොහොමද ඕගොල්ලෝ වටපිට බලනවා කියන එකට දැනුමින් කවද්ද වටපිට බලලා තියෙන්නේ කියන්නේ මට වෙනද ටක් ගාලා අපි මෙහෙම මෙහෙම කරලා බලන එක නේ කරන්නේ නැහැ මේ බලන කමට සිහියෙන් තමම්ම බෙල්ල හරවල බලන කමට සිහියෙන් බලන්න බහැර කිසිදු නිමිත්තකට තමම යොමු වෙන්නේ නැහැ ඊගාවට කොච්චර සංවර වේද තමන්ව සංවර වෙනවා තමන්ට පුදුම හිතේ යමක් අසංවර මනසක ලක්ෂණය තමයි ටක් ගාලා මෙහෙම කරලා බෙල්ල හරවල බලන එක සතිපට්ඨානෙ වාසය කරන කෙනා හරියට අර පෙන්වන්නේ හස්ති විලෝකණය කියලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මුළු ශරීරයෙන්ම හැරිලා බලන්නේ හරියටම ඕගොල්ලෝ සතිපට්ඨාන හිත තියාගෙන වටපිට බලන්න ඕගොල්ලෝ තෙතෙන්ට එනවා හරියටම උග බලනකොට මෙහෙම කළා කයෙන්ම එක බැලෙන්නේ මොකද එච්චරට සිහියයි සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති හකුලනකොට දිගහරනකොට සිහියෙන් දැනගෙන කරන්න තමන්ගේ කයෙන් දශමයක්වත් එළියට යන්න තියන්න එපා කොහොමද කරන්නේ වෙනදට අපි මේ මොන හරි දෙයක් තියෙනවා නම් ගන්නකොට ගණ්ඩෝනේ බඩුව දිහා බැලුවා මෙහෙම කෙරුවා ගන්න එකද කරන්නේ දැන් එහෙම නෙමෙයි කරන්න ඕනේ ඒ යම ගණ්ඩ සමින්ජිතේ පසාරිත සම්පජන හකුලන දිගාරණයට සීයයි යම ගණ්ඩ අත දානකොට අත දාන කමටත් හොඳට සීයයි අත හකුලන කමටත් සීයයි මට බාහිර වස්තු අසු වෙලා නැ ඒ අවශ්‍ය දේම තරගෙන තියෙනවා අවශ්‍ය දේමත් කළා තියෙනවා හැබැයි මම මගේ කයෙන් දශමයක්වත් අහකට ගිහිල්ලා නැහැ. එතකොට හොඳට සිහියෙන් ඒ වස්තුවට යමක් ගන්න අත දාන කමටත් ඒක අරගෙන අත හකුලන කමටත් සිහියයි. ඊට පස්සේ සංඝාටිපත් චීවරද අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජනකාරයේ කනකොට අපි කෑම කනකොට මෙහෙ කනවා තව කවුරු හරි හෝ දේවල් ගැන ඕන තරම් හිත හිතානේ. එහෙමනේ මේ කාලා බලන එක දවසක් තමම්ම පිඟානේ බත් එක අනන බවක් දන්නවා. ඒක කටට ගෙනියන බවක් දන්නවා, හපන බවක් දන්නවා, ගිලින බවක් දන්නවා. තමන් ගාව තියාගෙන මේ නිවන් දකින්න ඕන කෙනාට කියන්නේ මම. මාර්යාගේ බිමට යන්නේ නැතුව ජීවත් වෙන්න ඕන කෙනාට කියන්නේ. යමක් බොන්න ඕනේ නම් පෑන් එක ගන්න බවක් දන්නවා අරගෙන බොන බවක් දන්නවා හොඳ දැනුම් සාගතමයි අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති සංඝාටිපත්ත චීවර ධාරණ සම්පජානකාරී හොති ඕගොල්ලන්ට සිවුරු නැහනේ ස්වාමීන් වහන්සේලාටත් එහෙමයි නමුත් ඒ වෙනුවට ඕගොල්ලෝ ඇඳුමක් අඳිනකොට කවද්ද අඳින කමට දැනුම් සාගත වෙන්නේ කලිසම අඳිනකොට කමිසය ඇඳලා බොත්තම් ටික දානකොට වෙන මොකක් හරි හිත හිත කෙරුවන ඔය ටිකටයි අපේ මනසේ විශ්තෙන්නේ ඕගොල්ලෝ මේ ඇඳුම අඳින එකට කමිසෙ අඳින එකට කමිසෙ බොත්තම් ටික දානකොට ඒකේ දැනුම තියාගෙන කරන්න ඕගොල්ලන්ට නීවරණ ධර්ම දුරු කරන්න හිතේ හිතේ කරා කතා කරන ගතිය නැති කරන්න අය මුකුත් දෙහෙතක් ඕනේ ඕ එක මොහොතකට ජීවත් වෙලා බලන්න හරි අද්භූත ආශ්චර්යයක් තමන්ගේ හිත ගල් ගෙඩියක තිබ්බා වගේ බාහිරට කොහෙටවත් යන්නේ නැහැ. එහෙම උන් ලොක් වෙනවා. එතකොට ඒ වගේම දැන් මම මේ වචන ටික කතා කරනවා ඕගලන්ට මම කතා කරන කමට සිහියෙන්. ඕගලන්ට හොයන්න පුළුවන්ද? බෑ. හැබැයි වෙනදට වඩා මට වෙනසක්. වෙනද මං කතා කරනකොට මේ ඉන්න පිරිසකට කෙනෙක්ටමයි කතා කරන්නේ. අද එහෙම නැහැ. කතා කරනවා නිමිත්තක් තියෙනවා ඒ වුණාට අහු වෙලා තියෙන්නේ මම මගේ කයෙන් අහකට ගිහිල්ලා නැහැ හොයන්නවත් බෑ කාටවත් කතා තමන් කතා කරනකොට කතා කරන බවට දැනුමින් කතා කරන්න
කතා නොකරනට කතා නොකරනකමට දැන් මෙන් කතා කරන්න. ඔන්න ඔය විදිහට හඳුනගන්න මේ සතිපට්ඨානය කියන්නේ මාර්යාගේ බිමට යන්නේ නැතුව ජීවත් වෙන තැන. මේකේ වටිනාකමක් තියෙනවා. මේකේ වටිනාකම තේරුම් ගන්න. ඔකේ වටිනාකම අර්ථය මම කියන්න ඇයි මෙහෙම කරන්න කියන්නේ කියන එකක් තියෙනවා තව. එක තැනක වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්නකොට සති නිමිති ද තියාගෙන අස්වාස ප්‍රස්වාසේ දැනුම් සාගත වෙන්නවා. එතකොට අස්වාස ප්‍රස්වාසයේ තමයි උගලගේ කායගත සතිය. එහෙම ඉඳලා ඊට පස්සේ නැගිටිනකොටම නැගිටිනකම දැනුම් සහගතවම කරනවා. යනකොට යන බව දැනුම් සහගතවම කරගනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනුම් සහගතවම කරනවා. නිදාගන්නකොට නිදාගන්නකම දැනුම් සහගතවම කරනවා. ඊගාවට ඒ හතර ඉරියව්වේ ඉඳගෙන මොනවා මොනවා හරි යමක් කරයි නම් කරන දේට 100යි. කරන දේට 100යි කියලා අර මම කිව්වේ තමන්ගේ කය පැත්තෙන් 100කට ගන්න නැහැ හැබැයි. ඔන්න ඔය විදිහට කායගත සතිය කායගත සති කය අනුව ගියා වූ සීය මෙන්න මේ ටිකෙන් ඉන්නවනම් ඕගොල්ලෝ මාර්යාගේ භූමියට ගිහිල්ලා නැහැ. ඕගොල්ලෝ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාම ගුණයත් එක්ක අරමුණු කරගෙන නෙමෙයි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින අතරේදී යව් ඉන්නේ. ඕගොල්ලෝ මේ පංචකාම ගුණ මාර්යාගේ භූමියත් එක්ක නෙමෙයි ඕගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ. ඔයා ගොල් පියාසතු ඉඩම ඉඳගෙනයි වැඩ කටයුතු කරන්නේ. මාර්යාට අහුවෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං කිව්වේ මේකයි. මේ ජීවිතේ නෙමෙයි අනන්ත ජාති සංසාරේ අපිට හුරුවක් තියෙනවා කෙලෙස් වල. ඒකට කියනවා ආශ්‍රව කියලා. කාම ආශ්‍රව කියලා. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුවෝ කියලා ඕව ඇසුරු කරපු හුරුවල් තියෙයි. බාහිර ගෙවල් දුරවල් ගම් පළාත් නගරවල් තියෙනවා කියලා ඇසුරු කරපු හුරුවක් තියෙයි. තව සත්වයේ පුද්ගලිය ඇසුරු කරපු හුරු තියෙයි. එතකොට එක දශමක ඇසිල්ලේ ඕගලන්ට මේ පැත්තට ඉන්න බෑ. අමතක වෙලා අර පැත්තටමයි යන්නේ. එතකොට හොඳ වීරියක් තියෙන්න වෙනවා ඒ හුරු වලට ප්‍රතිපක්ෂව ඉන්න. ඊට පස්සේ ඕග කියලා කියන්නේ සැඩ පහරක්. වතුර පහරකට ගහගෙන යන මිනිස්සයා කැමති නැහැ ගහගෙන යනවට. ගොඩ යන්න කැමති ඒත් අකමැතිව ගහගෙන යනෝනේ. ඒ වගේ කාම ඕග කියලා කියන්නේ ඕගොල්ලෝ කැමති නැහැ මේ පැත්තට යන්න. සතිපට්ඨානෙ වඩන්න මේ පැත්තේ ඉන්න කැමති නමුත් ඉන්න බෑ. ඈ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් පරිහරණය කරලා ඒ පැත්තටම ගහගෙන යනවා. බාහිර ලෝකෙ පැත්තටම ගහගෙන යනවා. තව සත්ව පුද්ගලෝ ඉන්නවා කියලා ඒ කාම පංචකාම පැත්තටම ගහගෙන යන පැත්තක් තියෙනවා. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව මේ සතිපට්ඨානේ වාසය කරන ලොකු උත්සාහයක් තියෙන්න වෙනවා. යෝග කියලා කියන්නේ යොදවනවා. ඕගොල්ලන්ව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තටම යොදවන්නේ කාම වස්තු හැටියට. ඒ පැත්තේ බඩු මුට්ටු ලෝකයක් තියෙනවා කියලා ඒ භව ආශ්‍රය කියලා භවය කියලා භවෝග කියලා ওই පැත්තම යොදවන්නේ. තව සත්‍ය පුද්ගලව බැහැර ඉන්නවා කියලා ditthi yoge ඒ පැත්තම යොදවන්නේ. එතකොට ඒ පැත්තට යොදවද්දී ඒ යොදවන එකට ප්‍රතිවිරුද්ධව සතිපට්ඨාන පැත්තෙන් ඉන්න ලොකු සහයක් යොදන්න වෙනවා. එතකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ වැඩ කටයුතු කරමින් කය පැත්තේ හිත තබාගෙන ජීවත් වෙනවා කියන එක ලේසි නෑ. ඒකයි එදා දැක්කේ ගිහි ගෙදර ඉඳගන්න මේ බ්‍රහ්මචර්යාව පුරනවා කියන එක ලේසි නෑ කියලා. මේ පැවිද්ද නම් අවකාශය වගේ මේක කරගන්න පුළුවන් තැනක් කියලා දැක්කේ ඒකයි. අද ඉතින් මහනුණක් ගිහි වුණත් ලොකු වෙනස කවුන්නේ ඔක්කොම එක ගොඩෙන්නේ. නමුත් මේ සතිපට්ඨාන කියන එච්චර සියුම් අර්ථයක්. හැබැයි එදත් නිකන් නම් ඒ අය රහත්ුනේ නැ පෙන්නනෝ. යටත් පිරිසින් දැසිදස් කම් කරු වතුර කලයක් ගේන්න කියනන් ඒත් සතිපට්ඨාන පිහිටවාගන්නලු කටයුතු කරන්න. කුරු රටවාසියම පෙන්නනෝ.
එතකොට එදා ආයෙත් නිවන් නිකන් මේ නිවන් මඟ කියන එක අපිට මේ ට්‍රේ එකක ගෙනල්ලා පූජා කිරුවේ නැ එදා කට්ටියට. එදත් වීර්යයම තමයි අරගෙන තියෙන්නේ. එක දෙයයි ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ. උත්සාහයෙන් සතිපට්ඨානේ වඩන එක විතරමයි කරන්න ඕනේ. නීවරණ ධර්ම දුරු කළා හිත සමාධි කළා අර කිව්වේ පිරිසිදු බව අරගෙන දීලා හැඳින් වැළපෙන් නවත්තලා දුක් දුම්න සතර කළා මාර්ගඵල ලබලා දෙනවා කියන ටික ඔක්කොම එක කරයි සතිපට්ඨාන. ඊට පස්සේ ඔය කායගත සති ඉන්නකොට නුබෝ දවසකින් ඕගලන්ට දෙවනි සතිපට්ඨානය ප්‍රකට වෙනවා. හොඳට එකක් මතක තියාගන්න ඕනේ, අපි කවදාම හරි දවසක මේ දුක්සහගත සසරෙන් එතර වෙන්නේ තණ්හාව නැතිවීමෙන්. තණ්හාව කියන එක ඇති වෙන්නේ වේදනාවටයි. වේදනාපච්චා තණ්හා. වේදනාවේ යථා භූත ස්වභාවය දැකපු දවසටයි තණ්හාව නැති වෙන්නේ. කකුල වගේ ඇස් ගෙඩි දෙක වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තට ඇස් අයාගෙන අපිට වේදනාව පෙනුනොත් තමයි පුදුමයි. වේදනාව උපදින්නේ මේ කයේ. ඕගොල්ලෝ මේ කාය අනුපස්සනාවේ වාසය කරනකොට ඊගාවට ඉබේම මේ කයේ හටගන්න වේදනාව ඕගොල්ලන්ට ප්‍රකට වෙනවා. අපි උපමාවක් කිව්වොත් දැන් මම මෙතුමට කිව්වොත් මම ලීයක් අරගෙන මෙතුමට ගැහුවා. ලීය මේ කයට වැදුනහම කය තැලුණුකම වින්ද මිසක ඔබතුමා ලීය විඳලා තියනවද? එහෙම වුණොත් බලන්න අපි හැමදාම බාහිර වස්තු කයට වැදුනහම කාය ස්පර්ශය විඳලා තියෙනවා මිසක බාහිර වස්තු විඳලා නැහැනේ. නමුත් අපිට කවදාවත් පෙන්වන්නේ නැහැ කාය සම්පස්සජා වේදනා කියලා. අපිට පේන්නේ මේ සැපය හරි දුක හරි යන්නේ මේ වස්තුන්ගෙන් කියලායි. නමුත් හැම වෙලාවෙම චක්කු සම්පස්සජා වේදනා. පෘථග්ජන ලෝකයා අනේ බලන්නකෝ මේ අර මල්වත් හරි ලස්සනයි කියලා එහෙන් සැපේනවා කියලා මෙහෙම ඇස් දල්වගෙන ඉන්නකොට ඒ අරමුණම සතිපට්ඨාන ඉන්න කෙනා විඳිනවා ඒ රූපය මේ චක්කු සම්පස්සෙට චක්කු ප්‍රසාදයට ගැටුනහම චක්කු සම්පස්සෙන් මේ වේදනාව උපදිනව නේද, මේ චක්කු සම්පස්සෙ නැති වෙනකොට නැති වෙනව නේද කියලා නුවණින් ඇතුලේ ඉඳගෙනම අරය අර රූපේ දකිලා විඳින වේදනාව ඒ මත නොයලි ඒ වේදනාවේ යථා ස්වභාවය දැකමින් කය ඇතුළේ ඉඳගෙනම මෙයා විඳිනවා. අනිත් කෙනත් අර ලස්සන මල්වත කියලා මෙහෙම බැලුවත් එයාත් චක්කු සම්පස්සජා වේදනාවක්මයි විඳින්නේ. එයාට ඒක පේන්නේ අතිදාවනයක් කළා විතරයි. එයා විඳලා ඉවර වෙනවත් එක්ක මාර්යාගේ ලණුවත් එක්ක ගිලලා තියෙන බිලිය වගේ තමයි. පණුව ගිලිනකොට කොක්ක නොමිලි ලැබෙන විදිහටයි තියෙන්නේ බිලිය. ඒ වගේ මේ රූපය විඳිනකොට දුකට හේතුව ඉබේ ලැබෙන විදිහටයි තියෙන්නේ. අය නවත්තන්න බෑ. හැබැයි මේ සතිපට්ඨාන පිහිටුවාගෙන ගියොත් හිටියොත් මේ ලෝකය විඳින දෙයම විඳිනවා දස්සමයක්වත් කයින් පිටට යන්නේ නැතුව. ඒ වේදනාව අඩුවක්වත් ඇතුව විඳිනවා. හැබැයි මාර්ගයට අහු වෙනවා. ඕකට කියනවා ලෝකයේ නොයලී විඳිනවා කියලා. එතකොට මේ කායගත සති ඉන්න කෙනාට ඉබේමයි වේදනුපස්සනාව ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි ටික දවසක් යනකොට තුන්වෙනි සතිපට්ඨානයත් ප්‍රකට වෙන චිත්තානුපස්සනාව. බලන්නකෝ අපිට වෙලා තියෙන්නේ අපිට හොඳ මිනිස්සු නරක මිනිස්සු හොඳ දේවල් නරක දේවල් බාහිරින් හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. කොහොමද එහෙම වුනේ? කොහොමද හම්බ වෙන්නේ කියලා දන්නවද? ඒ රූපේ දකිනකොට තමන් තුල උපදින සිතක්, රාග සිතක්. හැබැයි සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජනාති කියලා චිත්තානුපස්සනාව අපිට නැහැ. රාග සිතක් පහළ වෙනකොට අපි මේ හිතින් ඒ රූපේ දිහා බැලුවාම අර දේ අර කෙනා හොඳයි වගේ අපිට පේන්නේ. සදෝසං වා චිත්තං සදෝසං චිත්තංติ පජානාති. ද්වේෂ සිතක් පහළන ද්වේෂ සිත පහළෙනවා කියලා තැනක පේන තැනක අපි නැහැ. රූපේ දකිනකොට අපි ගාව පටිඝ සිතක් පහළ වෙන්නේ. අපි මොකද කරන්නේ?
ඒ පටිග සිතක් උපන්න මංගාව පේන තැන එක පෙනෙන තැනක අපේ මනස නෑ. ඇයි ඒ? අපි ඉන්නේ මාර්යාගේ භූමිය නිසා. මෙහි පේන්නේ නෑ හැම වෙලේම. එතකොට ඒ පටිග සිත ආපහු පටිග සිත ඇති වෙච්ච හේතුවට තබලා අර කෙනා හොඳ නෑ, අර දේ හොඳ නෑ වගේ අපිට පේන්නේ. බාහිර ලෝකේ හොඳ අය හොඳ දේවල්, නරක අය නරක දේවල් ලැබිලා තියෙන්නේ තමන්ගේම සිතේ ඡායාව ආපහු පතිත වෙලා කියලා හොඳට දැනගන්න. එතකොට මේ සතිපට්ඨානේ වාසය කරනකොට ඒ රූපේ දකිනකොට සරාග සිතක් තමන් තුළ ඇති වෙලා කියලා දකිනවා. තමන් තුළ ද්වේෂ සිතක් ඇති වෙලා කියලා දකිනවා. මේ නාම රූප දෙක නිසා හටගත් සිත නාම රූප දෙක නැති වෙනවා කියලා දකිනවා. අනිත් පැත්තට යන්නේ. මේ සතිපට්ඨානේ ඒකම සිතක ඇති වෙන ගති ධම්මනුපස්සනාව කියන්නේ මොකද්ද? සිතක ඇති වෙන ගති පේනවා. සතිපට් සම්පූර්ණ මේක වෙනම භූමියක්, වෙනම ලෝකයක්. ලෝකයක් කිව්වොත් වැරදි, වෙනමම දර්ශනයක්. ඒක ඉහළට ගැඹුරට යන්න පුළුවන්. අපි මේකේ කටගායනටවත් ඇවිල්ලා නැහැ. හරි දුකයි. අපි මේක හඳුනගන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැන. අපි මේ මාර්යාගේ බිමට හොම්බෝ බාගෙන ඉන්න අපි නිවන් දැක්කනම් තමයි පුදුමේ. නමුත් හොඳට මතක තියාගන්න මට ඕනේ මෙච්චරයි. ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න සතිපට්ඨානය කියන්නේ තව එක භාවනාවක් එහෙම නෙමෙයි. නිවන් දකින කෙනා දුක නැතුව නැති කරගන්න කැමති කෙනා ජීවත් වෙන වාසය කරන ඉඩම. මේක ඉදිරියට තව සාකච්ඡා කරන්න, කතා කරන්න, අහගන්න, දැනගන්න. ඇත්තටම මම ප්‍රායෝගිකව දැන් හරි පුරුදු කරන මෙතන එකට ඉඩ නැහැ. නැත්තම් කෙනා කෙනාටම හොඳට අල්ලලා දෙන්න පුළුවන්. තනි තනියම ඒ ඉරියව් අල්ලලා දුන්නොත් හුරු වෙනවා. ඒක දැන් තමන්වත් කරලා බලන්න. ගෙදර ගිහිල්ලා තනියම නැගිටින කමට දැනුමින්ම නැගිටලා බලන්න. යන කමට දැනුමින්ම ගිහිල්ලා බලන්න. හිටගෙන ඉන්න කමට දැනුමින්ම හිටගෙන බලන්න. ඉඳ ගන්න කමට දැනුමින්ම ඉඳගෙන බලන්න. යමක් ගන්නවා කියන එකට දැන දැකම යම ගණ්ඩ අතහකුලන දිගරණයකට සිහියෙන් කළලා බලන්න. බලන කමට සිහියෙන් බලන්න, වටපිට හුරු කළලා බලන්න. මේක කරනකොට පෙනේ යෝගලන්ට අමුතු තැන. එතකොට ඇයි මේ සතිපට්ඨානේ වඩන්න කියලා කියන්නේ කියන එක දන්නවද? මේ විඥාණයට නවතින තැන් හතරක් තියෙනවා. විඤ්ඤාණයකට කියන විඤ්ඤාණ ත්‍ිටි කියලා. රූපය, වේදනාව, සංඥාව, සංකාරය. කියන්නේ මෙන්න මේ ටික විඤ්ඤාණයට ත්‍ිටියක්. විඤ්ඤාණය නතර වෙන්න තැනක්. අපි කියමු මේ ඇහත් රූපය දෙක නිසා ඇහත් රූපය දෙක ගත්තාම එක රූපය. ওই ඇහත් රූපය තියෙන තැනට චක්කු විඤ්ඤාණය බැසගෙන ඒ ස්පර්ශය නිසා මේ අරමුණ විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, නෙළුම් මලක් කියලා හිතන්න පුළුවන්. හිතුවාම මේ නාම රූප දෙක නිසා නෙළුම් මලක් කියලා මට දැනගැනෙන්නක් ඇති වෙයි. මේ ඇති වෙච්ච දැනගැනෙන්න තමයි මට නාම රූපච්ච විඥානම් කියන්නේ. මේ දැනගැනෙන්න ආපහු ගිහිල්ලා පවතින තැන් හතරක් තියෙනවා. මේ නාම රූප දෙක නිසා හටගන්න විඥාණය ආපහු නාම රූප දෙක මත පතිත වුණොත් ආයතන හැදෙනවා, ස්පර්ශ වෙනවා, වේදනාව ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා, උපාදානය වෙනවා, භවය ඇති වෙනවා, ජරා මරණ වෙනවා කියලා පටිච්ච සම්පාද සිද්ධියම වෙනක නවත්තන්න බෑමයි. නවත්තනවා කියන එක වෙන්නේම නැහැ. නාම රූප දෙක නිසා හටගත් විඥාණය ආපහු නාම රූප දෙකේ නොපිහිටියොත් නාම රූප දෙක නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා කියන තැනින් තමයි මායයට අහුවෙන්නේ නැතුව බේරෙන්න තියෙන එකම ක්‍රමය. නාම රූප දෙක නිසා හටගත් විඥාණය නැවත නාම රූප දෙකේ නොපිහිටියොත් සලආයතන නැහැ, ස්පර්ශ නැහැ, වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන භව ජරා මරණ නැහැ, අනිත් පැත්තට නැහැ.
ඔගොල්ලෝ දන්නවද මේ සතිපට්ඨාන කරන්න මොකද්ද කියලා? මොන විඥාණයට තිතියක් දෙන එකයි නතර කරලා තියෙන්නේ. නාම රූප දෙක නිසා හටගන්න විඥාණයට ආපහු යන්න බැරි වෙන්නයි මේ සතිපට්ඨාන තියෙන්නේ. අපි මෙහෙම ඇස් අයාගෙන ඉන්නවා කියන එකෙන් කියන්නේ මොකක්ද කියන එක දන්නවද? නාම රූප දෙක නිසා හටගන්න විඥාණය ආපහු නාම රූප දෙකට පතිත වෙන විදියටයි ඉන්නේ. මේ නාම රූප දෙක නිසා හටගන්න විඥාණය නාම රූප දෙකට පතිත වුණොත් භවය හැදිලා ජාතිය වෙලා ජරා මරණ ඇති වෙනවා කියන එක වළක්වන්න බෑ. මොකක්ද ඒ මං කිව්වේ? මම පොඩි නිමිත්තක් කියන්න මම මේ කිව්වට ඔයගලන්ට පේන්නේ නැති වෙයි. නමුත් මේ ශාසනයේ හරි අද්භූත සිද්ධියක් ඈ තියෙනවා. අද්භූතයි කියන්නේ අපි සතිපට්ඨාන වඩන්නේ නැති වුනහම මේ පෙනෙන ඇහෙන දේ නිසා යම්ම දැනගැනිලක් ආවොත් දැනගත් දේෙන් අපි ආපහු එළියට යනවා. ඒ කියන්නේ අපිට විඳින කමක් හම්බ වෙනවනම් හිතක් පහළ වෙනවනම් හිතක ගතියක් හම්බ වෙනවා නම් ඒ ඔක්කොම බහැරට තමයි අපි ආදේශ කරන්නේ. ආදේශ වෙනවා ඉබේම. එතකොට වෙන්නේ ඔකේ ප්‍රතිඵලය තමයි භවය හැදෙනවා කියන එක. භවය හැදුනහම වෙන්නේ භවය තව මම උපමාවක් කිව්වොත් ඕගොල්ලන්ට මෙහෙම ඉන්නකොට gedara කියලා සිහි වුණොත් සිහි කරන මනස අහුවෙන්නේ නැතුව බහැර තියෙන වස්තුව සිහි වුණා වගේ තැනක නේද තේරෙන්නේ? ආන් හිත නැමිලා පවතින්නේ. ආන් ඔකට තමයි බබේ කියන්නේ. ඔහොම නැමිලා පවතිනවා කියන එකෙන් වෙන්නේ මොකද්ද කියලා දන්නවද? ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කන්දානම් පාතු භව ආයතනම් පටලබ අයං උච්චති ජාති විඥානේ ඔය භවපච්චය ජාති කියන වෙනම කුත් නෙමෙයි. එහෙම නැමෙනකොට නැමෙනවා කියලා වෙලා තියෙන්නේ මේ හිත මේ කයට බැහැගෙන වෙලා තියෙන්නේ. ඔක්කන්ති නාම රූපම වල මේ ශරීරයට බැහැගෙන වෙලා තියෙන්නේ. දැසගත්තාම වෙන්නේ මොකද්ද කියලා දන්නවද? අත්පය හතරම තියෙන තමන්ව නිර්මාණය වෙලා ඇති. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පරිහරණය කරන ඇහැකන දිවනාසය ශරීරයේ තියෙන මනස තියෙන පුද්ගලයෙක් නිර්මාණය වෙලා ඇති. දැන් මේ මිනිහට ලෙඩ වෙලා මහලු වෙලා මේ විඳින්න තියෙන තියෙ ඔක්කොම දුක් විඳින්න වෙයි. උපන්නට පස්සේ ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් ඔක්කොම විඳින්න වෙයි. මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජාතිය කියන්නේ. මේ දැන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක්ම පරිහරණය කරන තැන කෙනා ඉන්නවා. ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන මේ ටික ඉඳගෙන හිටගෙන නිදාගෙන හැම වෙලාවෙම පරිහරණය කරන ඇහක් තියෙනෝනේ. ආ පුද්ගලයා ඉන්නවා. මේ තමයි කෙනා. එතකොට අජරාමර වෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ මරණයෙන් පස්සේද? නෑ මේ ජීවිතේ. එහෙනම් ජාතියනුත් නිදහස් වෙන්න වෙනවන්නේ. මේ ජීවිතෙන් කොහොමද එම් වෙන්නේ? මේ විදිහට සතිපට්ඨානෙ වඩනකොට වෙන්නේ මේ විඥාණය නැවත ස්පර්ශ ආයතන හය පැත්තට බැස ගන්න කියන්නේ භවය නැහැ. භවය නැති වෙනකොට වෙන්නේ මොකද්ද? ඔක්කන්ති නාම රූපම් වෙන්නේ. මේ විඥාණය මේ ශරීරයට බැස ගන්න නැති වුනහම ගැඹුරු සමාධියක් වෙනවා. මේ විඥාණය මේ පැත්තට නැඹුරු වෙන තාක්ම නීවරණ චිත්තෙන් හිත මිදෙන්නේ. ඔන්න ඔය ධ්‍යාන සමාපත්තියකට සමවදිනවා කියලා කියන්නේ මේ හිත මේ පැත්තට බැස ගන්න නැතුව උඩාතර වැඩ කරන්නේ. එතකොට හිත සමාධි වෙනවා. සමාධිගත මනසට මේ ආයතන ටික පිරිසින් දකිනවා. පිරිසින් දකිනකොට මොකද වෙන්නේ? ඉපදීම නැති වෙනවා. අපි ඒක මෙහෙම කියමුකෝ. දැන් නිවරණ නමක් නේ අජරාමරනේ. අජරාමර ජරාවක් නෑ, මරණයක් නෑ. ජරාමර නැති වෙන්න මොකක් වෙන්න ඕනද?
කුමක් නිසා කුමක් හේතුවෙන් කුමක් ප්‍රත්‍යෙන් ජරා මරණද? ජාතිය නිසා ජරා මරණනේ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස නිරුද්ධාන්තේ. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නැති වෙනවා. ජාතිය කුමක් නිසාද? භවය නිසා. භවය කුමක් නිසාද? තණ්හා උපාදාන නිසා. තණ්හා උපාදාන නැති කිරු දැන් භවය නැති වෙනවා. දැන් භවය නැතු දැන් ජාතිය නැති වෙනවා. දැන් ජාතිය නැතු දැන් ජරා මරණ නැති. මරණයෙන් පස්සේ නෙමෙයි. මම ඔයගොල්ලන්ට මම කියන වචනේ තේරෙන්නේ නැති. නමුත් මම පොඩි නිදර්ශනක් දෙන්නම්කො. හරිද? ඒ නිමිත්ත පැත්තකින් තියාගන්න අපිට අද තේරෙන්නේ හැබැයි අර හාමුදුරුවෝ මෙන්න මෙහෙම එකක් කිව්වා කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වකින් මිදිච්ච ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන හයම නිරෝධයට ගිය නිරුද්ධ වෙච්ච චරිතයක්. ඒ හිඳ දරා මරණ පණවන්න නිමිති නැහැ. හරි, ඒක මම රළුවට ඔයගලන්ට පෙන්වන්නම්කො. අපිට ඇහැට පේන්නේ මොනවද? මොනවද පේන්නේ? රූප. ඇහැට පේන්නේ රූප විතරයිමනේ. රූපය ආධ්‍යාත්මිකද බාහිරද? බාහිරයිනේ. හුදට බලන්න රූපය කියන එක ඇහැට පේන්නේ රූප. රූප බාහිරයි. රූපයක යථාර්ථය ඇත්ත ඇති හැටියම මොකද්ද? මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහනක් චිත්‍රයක් නේ. එහෙම නේද ඇත්ත? ඇත්තම ගත්තොත් රූපය කියලා කිව්වොත් තිත්තන්ති චිත්‍රණි තතේව ලෝකේ. ලෝකේ චිත්‍ර. එතකොට ඒ චිත්‍රයක් ඇතුලේ චිත්‍ර ඇතුලේ අතපය තියෙනවද? මිනිස්සු ඉන්නවද? නෑ. හරි. එතකොට අද අපි මෙහෙම කරලා බලනකොට මේ මම ඉන්නවා මගේ අතපය තියෙනවා ඉඳගෙන ඉන්නවා කියන්නේ රහත් වෙනකොට මෙහෙම කරලා ගලුවාමත් මේ ඇහැට සාපේක්ෂව රූපායතනේ නම් දැන් මෙහෙම බලන්නකෝ තමන් දිහා ඔය බලනකොට දැන් පෙනිච්ච එක රූපේ නම් කොහොම ඔයගොල්ලන්ගේ කය දැන් අද ඔය රූපායතනේ ඇතුළේනේ ඔයගොල්ලෝගේ අතපය දකින්නේ මං කියන එක තේරෙනවා මං කියන දර්ශනේ ගැඹුරුයි හරිද ඔය පෙනෙන රූප ආයතනය ඇතුලේ අතපය උගලන්ට හම්බ වෙන්නේ ඇහැ කන දිවනාසී ශරීරය හම්බ වෙන්නේ විඥානේ මේ කයට බැහැ ගන්නකම් විතරයි විඥාන කය මිදුණු ගමන් ඇහැට පෙනෙන ඔය රූප ආයතනයක් වුණොත් ඔගලොන්ට ඉඳගෙන හිටගෙන ඉන්න කම පේනවද දැන් ඔය රූප ආයතනයේ ඉඳගෙන ඉන්න ඉරියව්වක් තියෙනවද මං කියන එක තේරෙයිද? තේරෙන්නේ නැත්නම් දල සටහනක් තියාගන්න. මේ කෙලෙස් වලින් පරිත වුණාම බාහිර ලෝකයක් හැදෙනවා. බාහිර ලෝකයේ ඇති තාක් මේ අපේ හිත මේ කයට බැස ගන්නවා. කයට බැස ගන්න තාක් ඇහැ රූපයේ පිරිසින් දකින්න ඒ අතපය හතර තියෙන මාව පුද්ගලය නිර්මාණය වෙනවා. හැබැයි හිත මේ කයෙන් මිදුණොත් හිත මේ කයෙන් මිදුනොත් චක්කුම් භික්කවේ ජානම් පස්සම් යතහ භූතං මාන්නේ ඇහි රූපේ ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් චක්කුස්මින් නිබ්බින්දති නිබ්බින්දා විරජ්ජති විරාගා විමුච්චති විමුත්තස්මින් විමුත්ත මිඥානං හොති ඇහි රූපේ කලකිරෙනවා මේ රූපෙ පිරිසෙන් දකින්න නැතුව මේ රූප ආයතනේ මම කොට කොච්චර දුක් විඳලා තියෙනවද කියන එකේ කලකිරෙන දවසක් එනවා. එතකොට මම මේ කිව්වේ අද ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙයි මම මේ කතා කරන දර්ශනීය තියෙන තැන. මරණයෙන් පස්සේ නෙමෙයි ඔයගොල්ලෝ අජරාමර වෙන්නේ අදම. මේ ආයතන ටික පිරිසිඳ දකින්නවා කියන තැනට ආපු ගමන්ම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්වක්වත් අතපය හතරවත් පේන්නේ ඔගොල්ල හොඳට ඇහැට පේන රූපේ විතරක් පිරිසින් දකින්නකෝ පිරිසින් දැක්කොත් තමන්ට තමන්ව පණවන්න අතපයවත් නැති වෙයි අදට අපි මෙහෙම බලලානේ මේ අතපය කියන්නේ නේ බලන එක රූප ආයතනයේ වුණොත් කෝ අපේ ඇහැ කන දිව නාසය ශරීරය කෝ අපේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හිරියව්ව කියන තනකම් මේකට නිමිති නැති වේ මට ඕනුනේ අන්නේ
තැනට මරණයෙන් පස්සේ නෙමෙයි අජරාමරයි කියලා කියන්නේ අදම ජාතිය නැති වෙච්ච නිසායි අජරාමර වෙන්නේ. ජාතිය කියන්නේ ඉපදීම කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන මේ අද අපේ ජීවිතේ මේ මම ඉන්නේ කියලා පෙන්වන්නත් පුළුවන් මගේ අත කියලා මගේ කකුල කියලා මේ පෙන්වන්නත් පුළුවන්කම තියෙන. මේ තමයි මගේ අද. ඒ හින්දා තමයි ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියන ටික කියන්නේ. හැබැයි රූපේ පිරිසිඳ දැකපු දවසට ඇත්ත ඇති හැටි දැකපු දවසට හතර ඉරියව්වම මිදෙනවා. ජාතියෙන් මිදෙනවා, ජරාවෙන් මිදෙනවා, ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණක් එනවා. ඒ ඇත්ත ඇති හැටි දකින්න ප්‍රාර්ථනාවක්වත් ඕනේ නැහැ. කිසිදු වෙහසක් ඕනේ නැහැ. පුළුවන් තරම් උත්සාහය තබා ගන්න පියාසතු ඉඩමේ ඉන්න මාර්යාගේ භූමියට හිත තබලා ජීවත් නොවෙන්න වීර්ය කරන්න එච්චරයි අවශ්‍ය. බණ වෙනදට අහලා රූපයක් ගැන දකිමින්ම රූපයක් ගැන හිතමින්ම හිතගෙන ඇවිදලා ඉඳගෙන නිදාගෙන කටයුතු කළා නම් ඒක තමයි මාර්යාගේ භූමිය ජීවත් වෙනවා කියලා කිව්වේ. ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තට හිත තබාගෙන ඒව සිහි කරගෙන ඒව එක්ක නොඑක් විදිහේ වැඩ කටයුතු කළා නම් ඔකට තමයි ලෝක ජීවත් වෙනවා කියලා කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබුණු බිම, අපිට ලැබුණු පොළව, අපිට ලැබුණු ඉඩම කියලා කියන්නේ මොකක්ද? ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර පැත්තට හිත තබලා මොනම විදිහටවත් හිතින් කීින් කිරින් කරමින් වැඩ කටයුතු කරමින් ජීවත් වෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම උත්සාහවත් වෙනවා මොකේද? කාය වේදනා චිත්ත ධම්ම කියන ටිකට හිත තබලා ජීවත් වෙන්න. ඉස්සෙල්ලම පටන් ගන්න තියෙන කායානුපස්සනම කායගත සති. ඒක තුල ඉන්න කොටයි ඉතුරු ඉතුරු සතිපට්ඨානයන් ප්‍රකට වෙන්නේ. ඒ තුල වැඩෙනවා සත්‍යක සතිපට්ඨාන සම්‍යප්ප්‍රදාන ඉර්ධිපාද පංචේන්ද්‍රිය පංචබල සප්තභුජංග ආර්ය අෂ්ටාංග මාර්ග කියලා මේ එන්න ඇතුලෙන් හොඳට සිහිනුවන වැඩෙනවා. හැබැයි හඳුනගන්න මට ඕගලන්ට පෙන්වන්න ඕනකම තියෙන එක දෙයයි සතිපත් සතර සතිපට්ඨානය කියන්නේ තව එක භාවනා කරන භාවනාවක් නෙමෙයි. අවස්ථාවකට ඒ කියන්නේ අදාපි කරන්න කොහොමද කියන එක දන්නවද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන පැත්තේ ඉඳගෙන මේ පැත්තට එබිලා බලනවා. කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් තියෙන සතර මහා ධාතුයි අසුබයි නේද කියලා ඔය අද භවනා කරන ක්‍රමයේ තියෙන සතිපට්ඨානේ වඩනවා නෙමෙයි. මාර්යාගේ භූමියේ ඉඳන් මේ කය පැත්ත බලලා මේ තියෙන්නේ. ඔය ක්‍රමයට සතිපට්ඨානේ වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අද අපි ඕගොල්ලොත් මේ ශරීරය දිහා බලාගෙන කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු කියලා මෙනෙහි කරනවානේ. මේ කනබුන ආහාරයෙන් හැදුණ කියලා බලනවා. පට ව්‍යාපෝ තේජෝ වායෝ කියලා ධාතු වශයෙන් බලනවානේ. නවසීවිතික වශයෙන් බලනවා. ආනාපාන සති වඩනවා. ඔය වඩන ක්‍රමයට සතිපට්ඨානේ වැඩෙන්නේ. ඕකට තියෙනවා කායානුපස්සනාව කියලා. ඔය බලන එකට කියනවා කායානුපස්සනාවක් කියලා. හැබැයි ඔය කායානුපස්සනාව තියෙන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පැත්තේ ඉඳන් මෙහි බලනවා වගේ එකක් ඔය වෙලා තියෙන්නේ දැන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කායේ කායානුපස්සී විහෙරති. කායෙහි කායානුව බලන්න කියලා මිසක නිකං කායානුව බලන්න කියලා පෙන්වුවේ නැහැ. ඒකේ කිව්වේ මොකද්ද? ඇයි කායේ කායානුපස්සී කියලා? ඇයි කාය දෙවර කරත දැක්කුවේ? නිකම්ම මේ කායානුව බලනකොට කායානුපස්සනාව තියෙන්නේ. අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සීති. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කායේ කායානුව බලන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕන මෙහෙමයි. අපි ඉඳගෙන ඉන්නකොට
ඉඳගෙන ඉන්නවා කියන දැනුම් සහගත බවක්. ගච්ඡන්තෝවා ගච්ඡාමිත පජානාති තිතෝවා තිතෝමිත පජානාති නිසින්නෝවා නිසින්නෝමිත පජානාති. ඉඳගෙන ඉන්නකොට දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා හොඳට. ඊට පස්සේ අන්නේ දැනුමට හසු වෙච්ච කයේ කයනුව බලන්න. ඉස්තෙල්ලාම කයනුව දැනුම තියාගන්නේ නැතුව කයනුව බලන්න එපා. හිතගෙන නම් ඉන්නේ, හිතගෙන ඉන්නවා කියලා දැනුම තබාගෙන දැනුමට හසු වුණා වූ කයේ ධාතු වශයෙන් කුසුබ කුණුප වශයෙන් අසුබ වශයෙන් බලන්න. දුරු ප්‍රශ්න විසඳෙනවා. ඔක කල්ල බලන්නක පෞද්ගලිකව ලොකු වෙනසක් තියෙයි. ඔය දැන් එක තැනක ඉඳගෙනකොට ආනාපාන සතිය, ඊට පස්සේ ඉරියව් පවත්වනට ඉරියව්ව, ඊට පස්සේ කරන කරන දේ සියෙන්, ඊට පස්සේ තමන්ට පුළුවන් ඒ කරන කරන දේ නැත්තම් ඒ ඉරියව්වල ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ සිහි කරමින් සිහිය පිටුවා ගන්න පුළුවන්. මේ ටික ඔක්කොම මම පෙන්වුවේ සතිපට්ඨානෙ. තව එක කොටසක් තියෙනවා සම්පජඤ්ඤ කියලා කොටසක. සති සම්පජඤ්ඤ කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ සම්පජඤ්ඤ නැත්තම් නුවණින් මෙනෙහි කරන එකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති, බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති, සමුදය ධම්මානුපස්සව කායස්මෙන් විරති, වය ධම්මානුපස්සව කායස්මෙන් විරති, සමුදය වය ධම්මානුපස්සව කායස්මෙන් විරති කියන කොටස ඔන්න ඔය සිහිය පිහිටුවාගෙන ඉවර වෙලා ඒ ඒ කය අනුව බලන්න තියෙන ක්‍රමය. හරි. ඒ බලන හැටිත් මම ටිකක් ඕගලන්ට කියලා දෙන්නම් අවස්ථානුකූලව. ඒ සම්පජඤ්ඤය තුලින් ගෙනත් දෙනවා රූප වවත්තානේ නාම වවත්තානේ කියන ඇත්ත ඇති හිත දැකීම. ඒක තුලින් යම් විදර්ශනාවක් සිද්ධ වෙනවා. සිහියට අමතරව සිහි නුවණ කියන මේ නුවණින් ඇත්ත පෙන්වන කමක් වෙනවා. සිහියෙන් ආශ්‍රවවලට කෙලෙස්වලට උපදින්න ලියලන්න දෙන්නේ නැතුව සමතය ඇති කරනවා. ඒ වගේම අවිද්‍යාවෙන් නැත්තම් මේ නුවණින් අවිද්‍යාවට යන්න නොදී, ඒ පැත්තෙන් කෙලෙස් එන්න නොදී හිත රැක ගන්නවා. එතකොට අපි කියමු දැන් අජ්ජත්තං වා කායේ කායන පස්සේ ආධ්‍යාත්මික කය කයනෝ බලනකොට ඉස්සෙල්ලාම දැන් මං ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්නවා කියන දැනුම් සහගත බව ඇති කර ගන්නවා. ඉඳගෙන ඉන්නවා කියලා දැනුම් සහගත බව ඇති කරගත්ත පමණකින්ම මනෝවිඥාණයට අතීත අනාගත දෙක අරමුණු කරන්න බෑ. වර්තමානයකත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටිකට යන්න බෑ. ඊට පස්සේ ඒ දැනුමට හසු වෙච්ච කයේ ඇත්ත බලනවා. ඒක කරන්න වෙන්නේ දැන් නුවණින්. එතකොට ඒක පෙන්නනවා මේ ශරීරේ ඉම මේව කායං යථාටිතං යථාපනිතං ධාතුසෝපච්ච වේකති. මේ ශරීරය වෙනදා මම දීර්ඝ විස්තර කරන්නේ ධාතු වශයෙන් හරි කුණුප වශයෙන් හරි හොඳට පෙන්නනවා. කේසලුම් නියද සම්මස්නහර කියලා ප්‍රකට ප්‍රකට වශයෙන් කුණුප වශයෙන් හරි මේ ශරීරය පෙන්නනවා. බාහිර පටවි ධාතුවට සමාන කළා, බාහිර ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුට සමාන කළා පෙන්නනවා. කනබුන ආහාරය නිසා මේ රූපය හැදෙනවා නේද, කනබුන ආහාරය නැති වෙනකොට මේ රූපය නැති වෙනවා නේද කියලා හොඳට පෙන්නනවා. එතකොට තව ටිකක් බලනවා. අද නවසීවිතකේ නෑ අපිට, නමුත් ඒ පැත්තේ නිවිති තැන විදිහට මේ කය ඇසුරු කරගෙන සිත පවතින නිසා කුණුවේ නරක වෙන්නේ නැතුව පවතිනවා. මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිරුද්ධ වුණොත් මේ කය කුණු වෙලා නරක වෙලා පොළොවට ඕජා ස්වභාවයට ගලලා යනවා නේද කියලාත් බලනවා. බලලා එතනින් නතර වෙන්නේ නැහැ.
කෙලෙස් පැත්ත පෙන්නනවා. කුණුප කොටස් ටිකක් සතර මහා ධාතුවේ කනබුන ආහාරයෙන් හැදුනේ, ආහාරේ නැතිනො නැති වෙනවා. හිත තියෙන නිසායි කුණු වෙන්නේ නරක් වෙන්නේ නැත්තේ. හිත නැතුනොත් කුණු වෙනවා නරක් වෙනවා. එබඳු කය දකින්නකොට මම කියලා පේනවා. මේ කය දිහේ මම කියලා බලනවා. නමුත් මේ රූපය අනාත්මයි නේද කියලා දෙපැත්ත පෙන්වන්න ඕනේ. එහෙම බලන්න කියන්නේ නැත්තම් මගේ කය ඇතුලේ තියෙන මේ කුණු කොටස් වගේ තැනකින් තමයි අපිට පේන්නේ. එහෙම නොවෙන්න තමයි එතකොට කුණුපු කොටස් ටික බලලා ධාතු වශයෙන් බලලා කනබුන ආහාරය නිසා හැදුනේ, ආහාරය නැතිනො නැති වෙනවා. ඒ කය මම වගේ පේන්නේ, මේ හිතට පේන්නේ මම කියලා බලන්නේ. නමුත් කය අනාත්මයි නේද කියලා බලනවා. බැලුවට පිළිගන්නේ මමම තමයි වගේ තේරෙන්නේ. ඒ වෙලාවට පොඩි උපමාවක් කරනවා තමම්ම, පොඩි උපායක් තමම්ම ආදේශ කරගන්නවා. හරි, මේ රූපය පත්තර කඩදාසියක තිබුණොත් මට කොහොම පෙනෙයිද? එතකොට තමන්ගේ මෙහිත කියයි, ඒක දකිනකොටත් ආ මේ මම කියලා පෙනෙයි, ඒ දිහා මම කියලා බලයි, ඒ රූපය මම කියලා පෙවුනට, ඒ රූපය මම කියලා බැලුවට අතන තියෙන කඩදාසියයි තින්ත ටිකයිනේ. කඩදාසියයි තින්ත ටිකයි තියෙන තැනක කඩදාසියයි තින්ත ටිකයි ඌ රූපේ මම කියලා පෙන්නනවා, මම කියලා බලනවා නේද කියලා පෙන්නලා, එහෙනම් ඒ වගේ නේද මේ කියලා අර උපමාව උසල මෙතෙන් තියන අපව තිබ්බහම හිතට නෑ බෑ කියන්න බෑ. කඩදාසියයි තින්ත ටිකයි වගේ තමයි කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් ඌ සතර මහා ධාතුයි රූපේ. හැබැයි ඒ කඩදාසියයි තින්ත ටිකයි මම වගේ පේනවා වගේ මේ රූපේ එහෙනම් මම වගේ තමයි පේන්නේ කියලා ඔන්න හිත හෙල වෙලා හිටිනවා. තාම පිළිගන්න හෙල වෙලා හිටිනවා. ඊට පස්සේ මේ මෙනෙහි කරන හැටි මම මේ කියන්නේ සිහිය පිටවගෙන. බහිද්ධාවා කාය කායනුපස්සී වේරති. සමුදේ ධම්මානුපස්සී වවය ධම්මනුපස්සහ. හරි. එතකොට එතන තමන් ගන්න ඕනේ තම තමන්ගේ උපාදානයට හසු වූ ස්කන්ධ. තම තමන් පුළුවන් තරම් තම තමන්ගේ උපාදානයට හසු වූ ස්කන්ධ ගන්න. විදර්ශනාවට දුක එන්න පුළුවන්. අපි කියමුකෝ අම්ම කෙනෙකුට නම් දරුවෙක්ව හම්බ වෙනවනේ, දරුවාට ගොඩක් කැමතියි. හරි. එතකොට ඒ දරුවා කියන රූපය බහිද්ධා වාකායේ පර සත්තානංවා පර පුද්ගලානංවා අනු පර සත්‍යංගේ පර පුද්ගලයන්ගේ කය. අපි කියමු දරුවා කියලා හම්බ වෙනවා. හිතට හොඳින් අරමුණු අල්ල ගන්නවා දරුවා කියලා. ඒ රූපේ තියෙන්නේ කෙස් ලොම් නියද සම්මස්නහර. හොඳට අර්ථයක් පෙන්වනවා. කෙස් ටික බිම තිබුණොත් පුද්ගලික සත්වයක් කියලා පෙන්නේ, කෙස් කියලා පෙන්නේ. එහෙනම් පුද්ගල නොවන කෙස්ම තමයි මේ තියෙන්නේ. ලොම් නියදත් පෙන්නලා කාලය වැඩි වෙලාව ගියට කමන්නේ. ඊට පස්සේ කනබුන ආහාරණී රූපය හැදිලා තියෙන්නේ. දැන් අර දරුවා කියලා පේන රූපය ගන්න මේ. එතනද කෙස් ලොම් නියදත් කියන්නේ පටවි ධාතු, බාහිර ගස්වල වල තියෙන පටවි ධාතු මේ පටවියයි සමානයි. ලිද්දක වැවක පොකුණක තියෙන ජලයේ ආපෝ ස්වභාවයත් ඒ පිටසෙන් සරව කියන ආපෝ ස්වභාවය සමානයි. කනබුන ආහාරය නිසානේ මේ රූපේ හැදිලා තියෙන්නේ කියලා අසුභ වශයෙන් හරි ධාතු වශයෙන් හරි බලලා සමුදේ ධම්මානුපස්සීව කනබුන ආහාරය නිසා මේ රූපේ හැදිලා තියෙන්නේ. වය ධම්මානුපස්සීව කනබුන ආහාරය නැතිනකොට නැති වෙනවා. කන සමුදේ වය ධම්මානුපස්සීව කනබුන ආහාරය නිසා හැදුණු මේ කුණප කොටස් ටිකෙන් යුක්ත රූපේ ආහාරය නැතිනකොට නැති වෙනවා කියලා පෙන්නලා ඒ කය ඇසුරු කරගෙන හිත පවතින හින්දා ඒ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතින්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නැති වුණොත් කුණුවේ නරක වෙයි. ඒ රූපේ දකින්නකොට මට දරුවා වගේ පේනවා නේද? මම මේ රූපේ දරුවා කියලා බලනවා. ඒ වුණාට රූපය කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි කියලා බලනවා. බැලුවට පේන්නේ නැහැ, හිත පිළිගන්නෙත් නැහැ. ඒ ළමයාගේ කැලීම තමයි වගේමයි පේන්නේ. එතකොට Taman ටග්ගාල උපමා කරගන්නවා. හරි, ඔය රූපේ පත්තර කඩදාසියක තිබ්බොත් මට කොහොම පෙනෙයිද? ටීවී එකේ තිබ්බොත් මට කොහොම පෙනෙයිද? එතකොට Tamange මෙහෙත කියයි, ඒත් දරුවා වගේ පෙනෙයි. දරුවා කියලා බලයි. මට දරුවා වගේ පෙවුනට මම දරුවා කියලා බැලුවට පත්තර කඩදාසියයි තින්ත ටිකයි දරුවා වෙනවද? නෑ. එහෙනම් දරුවා නොවන අනාත්ම වූ
පත්තර කඩදාසියයි තින්ත ටිකයි තියෙන චිත්‍රයක් තියෙන තැනක මට දරුවා කියලානේ පෙනිලා තියෙන්නේ. දරුවෙක් ඉන්න හින්දා දරුවා කියලා පෙනිලා තියෙනවා නෙමෙයි, චිත්‍රයක් තියෙන තැනක දරුවා කියලා මට පෙනිලානේ තියෙන්නේ. ආ එහෙනම් ඒ වගේ තමයි මේ කනබුණ දරුවෙක් ඉන්න තැනක දරුවෙක් පෙනිලා නෙමෙයි, කනබුණ ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් තියෙන තැනක දරුවෙක් කියලා පෙනිලා තියෙන්නේ කියලා ආදේශ කළා. පෙන්වුවාම හිත නෑ බෑ කියන බෙ චුට්ටක් පස්සට යනවා. නැත්තම් ලේසි නෑ, පිළිගන්නම නෑ. නැත්තම් ඒ අම්මමයි තාත්තමයි දරුවමයි මේ මමමයි වෙලා උපාදාන සහිතයි. උපාදාන සහිත කෙනා පිරිනිවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. එතකොට මෙච්චර මේ උපායක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කෙලෙස් බර අඩු කරන්නයි. ඒ විදිහට හොඳට ටිකක් ටිකක් හරි මෙනෙහි කරන්න ඕගොල්ලන්ට සසර දුක ගෙවා ගන්න ඕනේ නම්. මොකද ඒ අරමුණේ දුව පුතා අම්මා තාත්තා කියලා ඇලිලා හිටියා කියලා එතන සුවපත් වෙන්නෙත් නෑ, තමන් සුවපත් වෙන්නෙත් නෑ. හැබැයි තමන් සුවපත් වුණොත් එතන සුවපත් වෙයි, තමන් සුවපත් වෙයි. ඒක හොඳට මතක තියාගන්න. මේ අපි පහර ගහන්නේ පුද්ගලයෙකුටවත් සත්වයෙකුටවත් කෙනෙකුටවත් නෙවෙයි, කෙලෙසයකටයි. මේ සටන කෙලෙසයක් එක්කයි. එතකොට ඒ විදිහට හොඳට පෙන්නනවා. මේ විදිහට අජ්ජත්ත බහිද්දාවා තමන්ගේ යනුන්ගේ මේ ශරීරය හොඳට පෙන්නකොට වැඩි දුර යන්නේ නැහැ. ටික දවසක් යනකොට මේ සතිපට්ඨාන පිහිටුවාගෙන එතකොට නීවරණයන්ගෙන් ඇවිස්සෙන්නේ නැහැ. මනස ටික ටික අඩුයි. මේ විදිහට සතිපට්ඨාන 100 පිහිටුවාගෙන ඔන්න ඔය කියපු විදිහට විදර්ශනා කළොත් අජ්ජත්තංවා බහිද්දාවා අජ්ජත්ත බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති කියලා නොබෝ දවසකින් ඕගොල්ලන්ට පෙනෙයි. එහෙනම් අර පත්තර කඩදාසිය කෙනෙක් නැති තැන මට කෙනෙක් පෙනිලානේ තියෙන්නේ. එහෙනම් මේ හැම රූපයක්ම තියෙන තැනක අතීතේවත් ස්පර්ශ ආයතන හයේ සත්‍ය පුද්ගලිය කිසිම කෙනෙක් අතීතේවත් ඉඳලා නැහැ. අතීතේද අනාත්ම රූපයක් දකිනකොට සත්‍ය පුද්ගල සංඥාවක් මන් තුල ඉපදිලා පැවතිලා තියෙනවා. එහෙනම් දැනුත් මේ ස්පර්ශ ආයතන හයේ කවදාවත්ම කොතනකවත් සත්‍ය පුද්ගලියෝ ඉන්නව නෙමෙයි. මේ ස්පර්ශ ආයතන හය නිසා සත්‍ය පුද්ගල සංඥාවක් මන් තුල ඉපදිලා පැවතිලා තියෙයි. අනාගතයටත් මේ ස්පර්ශ ආයතන හයේ කවදාවත් සත්‍ය පුද්ගලියෙක් ඉන්නේ නැහැ. අනාගතයටත් මෙහෙම ගියොත් මගේ මනසේ සත්‍ය පුද්ගල ආත්ම සංඥාවක් උපදී පවතී කියලා බාහිර ස්පර්ශ ආයතන හයේම ශුන්‍යතාවය පෙනේ. තමන් තුළ ප්‍රපංච සංඥාව පෙනේ. ආන් ඒ පෙනීමට කියනවා මොකද්ද? දිට්ඨි සම්පන්නයි කියලා. එයා දන්නවා එහෙම දිගින් දිගටම ආපු සත්වයෙක්වත් දැන් කර්ම රැස් කරලා අනාගතයටත් යන සත්‍ය පුද්ගලයෙක් ඉන්නවාවත් හිටියවත් නෙමෙයි. පරිච්ඡ සම්පන්න ධර්මතාවයක් කියලා. එතකොට නුබෝ දවසකින් තමන් තුළම සංසිඳනකම තමන්ට පෙනේ. ඉතින් මට මේ පින්වතුන්ට පෙන්වන්න තියෙන එක දෙයයි හඳුන්වන්න තියෙන්නේ. මට කියන්න කරුණු ගොඩක් තිබ්බත් කියන්න බෑ. කිව්වටත් වඩා මට ඕනේ ඇත්තටම මෙහෙම නිමිත්තක් තියනවා ජීවත් වෙන්න කියන නිමිත්ත ඕගලන්ට හුරු කරන්න. නමුත් ඒක මේකට ඉඩ අවකාශ නැහැ. නමුත් මම මතක් කරනවා මේක මේ බොරුවක්වත් අධර්මයක්වත් නෙමෙයි. මෙතන අතහැරිච්ච එකයි අපිට නිවන අතහැරුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙකුට සතිපට්ඨානේ වැරදුනේද ඔහුට නිවන වැරදුනේ වෙයි. සතිපට්ඨානේ දැන නොගත්තද නිවන දැන නොගත්තේ වෙයි. සතිපට්ඨානේ අවබෝධ නොකරන්නේද නිවන අවබෝධ නොකරන්නේ වෙයි කියලා පෙන්වන තථාගතයන් වහන්සේ. ඒ හින්දා අපිට වැරදුනේ සතිපට්ඨානේ නම් වැරදුනේ නිවන. ඒ හින්දා මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් අපේ පියාණන්ගෙන් අපිට ජීවත් වෙන්න උරුම වෙච්ච ඉඩම මාර්යාට හසු නොවි ජීවත් වෙන ඉඩම මෙන්න මේ ඉඩම ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. මේ ඉඩම පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. මේ ඉඩම හිටපල්ලා කිව්වට ඇයි අපි ඉන්නේ පිස්සුවටද කියලා අහන හිඳයි දුක පෙන්නලා දුක ඇතිවීම පෙන්නලා නැතිවීම පෙන්නලා ඉවර වෙලා මෙතන පෙන්වන්නේ. නැත්තම් දුක පෙන්නුවත් නැතත් මේ ඉඩමේ කෙනෙක් හිටියොත් එයා මේ ජීවිතය අන්තිමට පහනක් නුනෝ වගේ නිවෙනවාමයි නිවෙන තැනට එනවාමයි. ලෞතරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ වෙන අමුතු බණක් කියන්න නෙමෙයි, වෙන අමුතු ධර්මයක් කියන්න නෙමෙයි.
කෙලෙස් රැස් වෙන්නේ නැති, කර්ම රැස් වෙන්නේ නැති, දුක නිවෙන, දුක ගෙවෙන, සසර නැවත නැවත නොයන විදිහට ඕගොල්ලන්ට අපිට හැඟවිලා ජීවත් වෙන්න තැනක් හදලා දෙන්නයි, භූමියක් හදලා දෙන්නයි. එහෙනම් හඳුන ගන්න අද ඉඳලා සතර සතිපට්ඨානය කියලා කියන්නේ පියාගෙන් ඉඩම වෙච්ච උරුම වෙච්ච ඉඩම මාර්යයට හසු නොවි හැඟවිලා ඉන්න, දුක නැතුව හැඟවිලා ඉන්න තියෙන එකම තැන මම කොහොම හරි මේ ජීවිතේම මේ සතිපට්ඨානය හුරු පුරුදු කරනවා, ඒට වෑයම් කරනවා, වායාම සති සමාධි උත්සාහයෙන් සතර සතිපට්ඨානය වඩලා හිත සමාධි කරන්න තියෙනවා. ඕගලන්ගේ උත්සාහය වෙන මොකකටවත් නෙමෙයි, මොකේද උත්සාහය? සතිපට්ඨානය වඩන්න. පටන් ගන්න ප්‍රකට වෙන කාය අනුපස්සනාවෙන් නිරායාසයෙන් වේදනුපස්සනාවට ගෙනෙයි. මොකද වේදනාව කයේ උපදින්නේ. නිරායාසයෙන් චිත්තානුපස්සනාව ප්‍රකට වෙයි. මොකද චිත්තානුපස්සනාව කයේ අභ්‍යන්තරයේ තියෙන්නේ. ධම්මානුපස්සනාව ප්‍රකට වෙයි. අභ්‍යන්තරයේ උපදින සිත ඇතුලේ සිතුවිලි ගතියක් ධම්මානුපස්සනාව කියන්නේ. ඒ නිසා ඕගොල්ලන්ව අනුක්‍රමයෙන් නිවනට සුදුස්සෙක් කරයි. ඒ නිසා හඳුනගන්ට අනාත නොවි, අනාත අපේ ජීවිතයේ සනාතව වාසය කරන්න තියෙන එකම තැන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ලෝකෙ මං වෙනුවෙන්මයි, අපි වෙනුවෙන්මයි, මේ පොළොව මට ලබා දෙන්නයි, මගේ ශාස්ත්‍රඥ වහන්සේට කරන ගෞරවයක් හැටියට මම පුළුවන් තරම් මේ පොළොව මතම ජීවත් වෙලා අජරාමර වෙනවා, ඊට උත්සාහවත් වෙනවා කියලා හැම දිනම ඉක්මනට ඕනේ. අවසාන වශයෙන් මතක් කරනවා අවුරුදු 120ක් ගිහිල්ලා මම ඔය ටිස්සලා කියලා ඇති අර සෝන කියන වයසක උපාසික අම්ම ගැන. ඒ මෑණියෝ රහත් වුණාම රහත් උනේම මොකක් නිසාද කියන එක මම කියලා තියෙනවා. මේ අර්ථය කියන්න ඉස්සෙල්ලා සතිපට්ඨානේ වාසය කළානේ. ඒ නිසා හැමදෙනාම සතර සතිපට්ඨානය අද ඉඳලා නිවන් දකින්න බලාපොරොත්තු වෙන අපේ භූමියම වේවා, ඊට අපි උත්සාහවත් වෙනවා කියන අදහසින් හැමදෙනාම උත්සාහවත් වෙන්න, ඒ සඳහා මේ දේශනාව හේතු උපනිශ්‍රියම වේවා කියලා සංකල්ප. හොඳයි, එහෙනම් අපි සියලු දෙනාම අද දවසේදී අපි හැම දිනාටම හැකි ශක්ති ප්‍රමාණයෙන් ධර්ම දේශනා කළ, ධර්ම ශ්‍රවණය කළ, බොහෝ කුසල් සිද්ධ කරගත්තා. ඉතින් විශේෂයෙන් කෘතවේදීව මතක් කරන්නට ඕනේ මේ ධර්ම දේශනාව සඳහා මම එන්න බෑම කිව්වා. ඉතින් එහෙම කියද්දිත් අපේ නිර්මාපලන්දගේ නෝන මහත්මිය ඇතුලේ පවුලේ පින්වත් සියලු දෙනා, නන්දසිරි මහත්තයා, චමින්ද පුතා හැම හරියට මහන්සියක් අරගෙන මං ඉන්න තැන තුරාගෙන ඇවිල්ලා තමයි ඉතින් මම මේ ආරාධනාව කළේ. ඉතින් බාරගත්තේ ආවකෘති වේදිය මතක් කරනවා. අපි මේ තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත්, එවැගේ මේ විහාරස්ථාන වලට අධිග්‍රහීතු ශාසන මාමගිෂ්ඨක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවිසිරි වඩා වර්ධනය කරගනිමින් දිව්‍යපතන බෝධියෙන් උතුම් නිවනින් සැනසෙත්වා. දිව්‍යංගේ ආරක්ෂාවද මේ පින්වත් තුන් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සිවං පදං. ඒ වගේම මේ පින්වත්තුන් මේ වගේ ධර්මයේ කියෙදිලා බණ අහලා මේ ගුණ දහම් පුරා ගන්නෙත්, ඒ වගේම අපි සද්ධර්ම මේ වගේ දේශනා කරන්නෙත් මේ අපි හැම දිනාටම මේ වටපිටාව ඇත්තටම පවතින්නේ, ඇත්තටම ලැබෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, අති ගෞරවනීය මහා සංඝරත්නය නිසායි. ඉතින් මේ අපි අද දවසේ සිද්ධ කළා වූ සියලුම කුසල් මහ විහාර වංශික සයාමෝපාලි ඒ මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ වැඩවසන ඒ සියලුම මහානායක මහින්පන් වහන්සේලා වරක් ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයට, සමස්ත
ලංකාවාසි ලෝකවාසි පින්වත් සියලුම ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කරන කියන සාසන මාමුක කටයුතු දියුණු තියුණු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම දළදා මාලිගාවේ දියවඩ නිලමෙතුමන්, ඒ වගේම අපේ නාථ දේවාලයේ අපේ පින්වත් බස්නායක නිලමෙතුමා ඇතුළු මේ සඳහා හැම අතින්ම දායකත්වයේ සැපයු අපේ නිර්මාපලන්තගේ මෙතිනිය ලාල් පැලන්තගේ මහත්මා, එතකොට එතුමියගේ දියණිය, ඒ වගේම දෙමව්පියෝ, එතුමියට හැම අතින්ම සහයෝගය දක්වන උදව් උපකාර කරන තමන්ගේ අතපය වගේ ළඟින් ඉතලා කටයුතු කරන තම යාළු මිත්‍රාදීන් ඉන්නවා. ඒ වගේම අපේ නන්දසිර මහත්මා, චමින්ද පුතා, ඒ වගේ අනිත් සියලු දෙනා නම් වශයෙන් නොකියුවත් ඒ සියලු දෙනාටත් මේ පින්කම හැම ආකාරයෙන්ම සාර්ථක කරගන්නට කටයුතු කළා වූ සියලු දෙනාටත්, සද්ධර්ම ශ්‍රවණය කළා වූ මේ පින්ව සියලු දෙනාටත්, මේ සෑම දෙනාටම මේ අපි සිද්ධ කළා වූ කුසල් 100 අනුමෝදන් වීමෙන් සියලු දෙනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝ උපද්‍රව දුරු වේවා. කරන කියන යහපත් අදහස් සියල්ල සාර්ථක වෙත්වා, සමුද්ධ වෙත්වා. ඒ වගේම උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මෙම සියලු කුසල ධර්ම මේ සෑම දිනාටම උතුම් වූ නිවන් පිණසම හේතුපාරමී වෙත්වා කියලා හැම දිනාටම නම් තෙරුවන් සරණයි. ඔහොම වන්දනා කරගන්න. ओम वंदना करकंट अभिवादन सीलिस नित्रं वद्धा पचायनो चत्थारो धम्मा वड्डन्ति आयुवन्नो सुखम्बलं आयुरारोग्य सग्ग संपत्ति में चतो निब्बान संपत्ति नाते समिज्जतु सुखति.